समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स परिपक्को अयो मह्यं परित्तं मम जीवितं पहायो गमिष्यामि कथं मे शरणमत्तनो अप्रमत्ता सतिमन्ता सुशीला होत भिक्खवो सुसमाहित संकप्पा सचित्त मनुरंगत यो इमस्मिं धम्म विनये अप्रमत्तो येस्सति पहाय जाति संसारं दुःख संतं करिष्यति शीलं समाधि पञ्ञा च विमुक्ति च अनुत्तरा अनुबुद्धा इमे धम्मा गौतमेन यशस्विना इति बुद्धो अभिज्ञाय धम्मकासि भिक्खुनां दुःखस्सन्तकरो सत्ता चक्कुमा परिनिब्बुतोति। भागवत बुदुरचानन वहांसेगे පිළිබඳව දීඝනිකායේ දෙවනි කොටසේ සඳහන් වන මහපරිනිබ්බාන සූත්‍රයයි අද අපේ මාතෘකාව වන්නේ. එතනාව බොහෝ දීර්ඝ නමුත් විශේෂයෙන් අපට පහ තෝරාගත හැකි කොටස් කිහිපයක් පමණක් අද දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුන් වහන්සේ රජගහ නුවර වැඩ සිටින වෙලාවේ සුනීත වස්සකාර කියන නමැතිවරු දෙන්නෙක් ඇවිල්ලා ඒ දෙප මතක් කළා අජාසත් රජතුමා පාටලි ගාමේ නගරයක් හදනවා උකටද විශාලාවේ ලිච්ඡවි රජ දරුවන් යටපත් කරන්න මර්ධනය කරන්න. ඒ වෙලාවේ සප්තපරිහානි ධර්ම රකින්න ලිච්ඡවීන් එසේ යටපත් කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අවස්ථාවෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවරට තමයි අනතුරු වැඩම කළේ. නාලන්දා නුවර වැඩ ඉන්න වෙලාවේ දේනාධිපති බුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉන්න වෙලාවක මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් සිල්වත් කෙනෙක් සමාධි වඩන කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක් විමුක්තියට පත්වෙච්ච කෙනෙක් ඇත්තේ නැහැ කියලා. අපේ 15 බුදුරජාණන් වහන්සේලාත් එහෙමමයි. අනාගතයේ 15 යම් බුදු කෙනෙක් වේ නම් ඒත් එහෙමයි කියන විදිහේ මේ අදහස ඇති වෙලා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇවිත් වන්දනා කොට මේ සිංහනාදී පැවැත්වුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ සීලයට වඩා සමාධියට වඩා ප්‍රඥාවට වඩා විමුක්ති ඥාන දර්ශනයට වඩා උසස් කෙනෙක් මේ ලෝකේ මම දකින්නේ නැහැ මට වැටහෙන්නේ නැහැ කියලා. ඒ සිංහනාදයෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වඩිනවා පාටලි කියන ග්‍රාමයට. මේ රජගහ නුවර කෙළවරේම ගංගානම් නදී අසබඩ තමයි මේ කියන මගධ රාජ්‍යයේ කෙළවර තමයි පාටලි ග්‍රාමයේ පිහිටා තියෙන්නේ. පාටලි ග්‍රාමයේ අනතුරුව ගංගානම් නදියෙන් එහා පැත්තේ විශාල මහනුවරට තමයි අයිති වෙන්නේ. මිත්‍රභේදයෙන් මේ ඕනෝන් බිඳවා රාජ්‍ය අයිති කර ගැනීමේ කුමන්ත්‍රණයක් තමයි ඊළඟට මේ ඇමතිවරු පිරිස සකස් කරගත්තේ. මොකද සමගියෙන් රැස්වෙන් කටයුතු කරන ශ්‍රමණ බමුණන් පුදන සප්ත අපරිහානි ධර්මයක් තුල පිහිටාගෙන කටයුතු කරන්නා වූ පිරිසක්
යුද්ධයකින් ජය ගන්න බෑ. ඒ නිසා ඔවුන් මේ නගරය හදමින් කටයුතු කරේ මෙන්න මේ ලිච්ඡවී කියන රජදරුවන් පරාජය කරන්නයි. එසේ කියනව මේ නගර නිර්මාණය කරන රාත්‍රී දවස එදා වැඩ සිටින බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සමාපත්තිය නුවණින් දකිනවා. විශාල ඒ කියන්නේ රජවරුන්ට මාලිගා හදන්න හිතන තැන්වලට හදන තැන්වලට මහේසාක්‍ය දෙවිවරු අධිග්‍රහිත වෙනවා. ඒවා අරක් ගන්නවා කියලා කියනවා. ඒ වගේම ඇමතිවරු එයින් පහළ අය යම් කිසි විදිහේ ගෙවල් හදනවා නම් ඒ තැන්වල ඊට වඩා පහත් ස්වභාවයේ දෙවිවරු අල්පේසාක්‍ය දෙවිවරු ඒ සඳහා අධිග්‍රහිත වෙන බව. ඉතින් ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මතක් කළා, ආනන්ද මේ රජවරු ගෙවල් හදන්නේ හරියට තවුතිසා වැසි දෙවියොත් එක්ක කතා කරගෙන වගේ කියලා. ඒ හේතුව නිසයි එහෙම දේශනා කළේ. එසේ මෙදා රාත්‍රියේ සුනීද වස්සකාර දෙපළ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා හෙට දවසේ දහවල් දාණය ඔවුන්ගෙන් පිළිගන්නට. බුදුරජාණන් වහන්සේ දහවල් දාණයට වැඩම කළා. දන්වල ද අවසානයේ ඔවුන්ට අනුශාසනා කරලා යම් දොරටුවකින් වැඩම කළාද ඒ දොරටුව ගෞතම ද්වාරයයි කියලා නම් කළා. යම් තොටුපළකින් ගංගා නම් නදියෙන් එතෙර වුණාද ඒ ගෞතම තීර්ථයයි කියලා නම් කරලා තියෙනවා. එදා ඒ ගඟ වතුර පිරිලා සැඩපහර බොහොම සැරයි, පාගමනින් තරණය කළ නොහැකි, ඔරුපාරු සොයනවා මිනිසුන් එතෙර වෙන්නට. නමුත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය සමග එක ක්ෂණයකින් මෙගොඩින් අතුරු දහන් වෙලා එගොඩ පහළ වුණා. උන්වහන්සේ උදානයක්ද පළ කරලා තියෙනවා, මිනිසුන් සාමාන්‍ය ජනතාව මේ වතුර ගඟකින් එතෙර වෙන්න පවා ඔරුපාරු නැව හොයද්දී කෙලෙස් ගඟින් කෙලෙස් ඕගෙන් එතෙර වුණා වූ බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා මේ සුළු ගඟත් පහසුවෙන් තරණය කළා කියලා. අනතුරුව බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරත් බේලුව කියන ගමට තමයි කෝටි ග්‍රාමයට වැඩම කරා. කෝටි ග්‍රාමයෙන් වැඩ සිටමින් විශේෂ දේශනාවක් පැවැත්වුවා. කෝටි ග්‍රාමය අයිති වෙන්නේ විශාලා මහනුවරට. විශාලා මහනුවර රාජධානියට අයත් වන තැනක් කෝටි කියන ග්‍රාමය. කෝටි ග්‍රාමයේ වැඩ සිටමින් දේශනා කළා, මහණනි ඔබත් මමත් ධර්ම සතරක් අවබෝධ නොවීම නිසා මේසා දීර්ඝ සංසාර ගමනක දුක් විඳා. මොනවද මේ ධර්ම හතර? දුක, දුකේ සමුදය, දුක් නැති නිවන සහ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසායි නුඹත් මමත් මේසා බොහෝ කාලයක් සතරපා දුක් විඳි, ජාති ජරා මරණ දුක් විඳි. ඒත් මහණෙනි, අද ඔබත් මමත් ඒ දුක අවබෝධ කරගත්තා. සමුදය ප්‍රහාණය කළා, නිවන සාක්ෂාත් කළා, මාර්ගයේ භාවිතා කළා. ඒ නිසා අද ඔබත් මමත් ඒ සසර දුකින් එතෙර වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අවසාන වස් කාලේ ගත කරන්න තෝරගත්ත විශාල මහනුවර ආසන්නයේම තියෙන බේලුව කියන ගම. ඒ බේලුව ගමෙහි වස් සමාදන් වන බුදුරජාණන් වහන්සේ අනෙකුත් භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා ඒ අවටම වස් සමාදන් වන්න කියලා. ඊට හේතුව බුදුරජාණන් වහන්සේගේ මේ අවසාන වස් කාලයයි. මේ වස් කාලෙන් පස්සේ නැවත වස් කාලයක් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ නැති නිසා මහා සංඝරත්නයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ නිතර ඇසුරු කරගන්න වාසනාවක් ලැබෙන්නට තමයි එහෙම ළඟ පහතම වස් සමාදන් වෙන්න කියලා අනුශාසනා කළේ. නමුත් සමාපatti බලයෙන් යටපත් කරගෙන හිටපු ලෝහිත වක්ඛන්දිකා කියන වෙලේ අතිසාරය නැවත වරක් උන්වහන්සේට බලවත්ව ඇති වුණා. මේ වස් කාලය තුළදී ජීවිතේ පැහැර ගන්නා තරම් මරණය ගෙන එන තරමේ දැඩි දුක් ආයාස වේදනා කයට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ නිකෙලස් බැවින් උන්වහන්සේට හිතේ දුකක් නැහැ. නමුත් කායිකව ලැබෙන වේදනා සියල්ල දැනෙනවා. නමුත් අන සමාන දුක් ලැබුණත් මදහස්සිතින් ඉවසාගෙන තථාගතයන් වහන්සේ සමාපatti බලයෙන් යුතුව නැවතත් මේ අසනීපෙන් සුව වෙලා විවේක ඇති තැනක සෙව නැති තැනක ගහක් මුල වැඩ ඉන්න වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත ඇවිල්ලා වන්දනා කළා කියනවා. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව අසනීප වෙච්ච වෙලාවේ මට උතුර දකුණ දිසා හොයාගන්න බැරි වුණා. මට ගැඹුරු ධර්ම වැටහුණේ නැහැ. නමුත් මට යම් කිසි සහනයකට තිබුණේ භාග්‍යවතුන් වහන්සේ අපිට අවසාන වචනයක් දේශනා කරන්න නැතුව පිරිනුවන් පාන එකක් නැහැ කියලයි.
අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්ද ඔබ මගෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්නේ මගෙන් තව ශ්‍රවණය කළ යුතු වචනයක් නැහැ යම්කිසි ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ශ්‍රාවකයන්ට අනුකම්පා කරනවද එසේ අනුකම්පා කරන්නා වූ මා විසින් ඔබට යමක් දේශනා කළ යුතු නම් දුකෙන් මිදෙන්නට අවශ්‍ය සියලුම ධර්ම දේශනා මම දේශනා කළ අවසානයි මාති ආනන්ද අත්ථ දීපා අත්ථ සරණ න අනඤ්‍ය සරණ ධම්ම දීපා ධම්ම සරණ එනිසා ආනන්ද ඔබ ඔබටම පිහිට කරගන්න වෙන කෙනෙක් ඔබට පිහිට වෙන්නේ නැහැ මේ ධර්මයේ පිහිට කරගන්න වෙන ධහමක් ඔබට පිහිට වෙන්නේ නැහැ මේ සමාපත්‍ය සුව ලබන්න ඔබ ඔබට පිහිට කරගන්න ආනන්ද මගේ කයත් ගලක් වගේ ගැල්ස් ගලක් දිරපු කරත්තයක් ලණු වලින් බැඳලා පවත්වගෙන යනවා වගේ අසෝවියති මගේ කයත් දිරලා තියෙන්නේ මේ දිරා ගිහපු අසෝවියති කය මා සමාපත්තියේ කියන බැම්මෙන් ලණුවෙන් බැඳගෙනයි මා පවත්වගෙන යන්නේ නිසා ඔබත් ඔබට මේ සමාපත්‍ය සුව ලබන්න අරිහත් ඵල සුව ලබන්න නිවන් සුව ලබන්න ඔබ ඔබටම පිහිට කරගන්න ඔබ ඔබට දිවිනක් වෙන්න දහමම විහිිත කරගන්න මේ පැහැදිලි වෙනවා සීල සමාධි ප්‍රඥා නිවන් මඟ වඩන්න බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නවා එසේ මේ මඟ යන ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ වෙත උන්වහන්සේලාත් අපිට මඟ පෙන්වනවා නමුත් අපි සීල සමාධි ප්‍රඥා ගුණ පිරුවේ නැත්නම් අපර නිවන් දකින්න ලැබෙන්නේ නැහැ ඒ නිසා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ඒ ලැබෙන අවවාද පිළිගෙන ඒ අනුව සීල සමාධි ප්‍රඥා පිරීමෙන්ම තමන්ට මේ පිහිට ලබා ගත හැකි බවයි බේලුව ගම්මේ වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අවසන් වුණා වස්සමි අවසන් වෙන්නේ ඉල්පෝය ආසන්නේ කත්තික මාසයෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් පැමිණගේම ඒ කියන්නේ රජගහ නුවර දෙසර නැවතත් වැඩම කළා. ගංගා නම් නදියෙන් එතර වෙලා නැවත රජගහ නුවරට වැඩම කළා. ඒ රජගහ නුවර වැඩ ඉන්න වෙලාවේදී ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා පාත්‍ර සිවුරු දරව පැමිණුණා. 500ක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සමග පැමිණ මතක් කළා වන්දනා කරලා ස්වාමීනි වාග්යතුන් වහන්ස මට පිරිණිවන් පෑමට සුදුසු කාලයයි. ඒ නිසා බුදුරජාණන් වහන්ස මට පිරිණිවන් පාන අවසර ලබා දෙන සේක්වා කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ නුවණින් බැලුවා අනා අතීත බුදුරජාණන් වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකවරු බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවට පස්සේද පිරිණිවන් පෑවේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේද පිරිණිවන් පෑවේ කියලා. බලද්දී අනන්ත අප්‍රමාණ අග්‍ර ශ්‍රාවකතුමන්ගේ චාරිත්‍රයක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේදීම පිරිණිවන් පෑම. ඒ නිසා මාත් පිරිණිවන් පෑ යුතුයි. නමුත් මා පිරිණිවන් පෑමට පෙර මගේ මව මවතුමිය සාරී බැමිණිය එතුමියට ඉන්නව රහතන් වහන්සේලාම හත් නමක් වන දරුවෝ. සරිත් රහතන් වහන්සේ එක් දරුවේ චුන්ද රේවත උපසේන කියන මේ පිරිමි දරුවෝ හතර දෙනාම මේ බැමිණියගේ දරුවෝ. හතර දෙනාම රහතන් වහන්සේලා. චා උපචාලා සිසුපචාලා කියලා දූල තුන්දෙනෙකුත් හිටියා. ඒ දූල තුන්දෙනාත් මහාන වෙලා රහත් වෙච්ච අය. බලනකොට රහතන් වහන්සේලා මහත් නමගේ අම්ම කෙනෙක් කියලා මේ අම්මා සදහැසිතක් නැහැ. මේ අම්මා බමුණන් බ්‍රාහ්මණයන් සරණ ගිහින් නැත්නම් ඔවුන්ට පූජා පවත්වමින් ඉන්න බමුණු කන්තාවක් නේ. මහා බ්‍රහ්මයාම ශ්‍රේෂ්ඨ කොට මේ මහා බ්‍රහ්මයා ලෝ මැව්වා කියන පිළිගැනීමේ ඉන්න කෙනෙක් යම් යම් අවස්ථාවල සරියුත් ස්වාමීන් වහන්සේ නිවසේට වැඩම කරපු වෙලාවල් වල ආහාර දුන්නත් ඒක දානයක් විදියට දීලා නැහැ. ඒ අම්මා බොහොම තරහෙන් තමයි මේව කරලා තියෙන්නේ. මෙච්චර 80 කෝටියක් ධනෙ තියද්දි දැන් ගිහිල්ලා දැන් ගෙවල් ගාණ ඉඟා කනව නේද හොඳ හැටි කන්න කියලා තමයි දීලා තියෙන්නේ. තේහෙම තත්ත්වෙක හිටපු අම්මා කෙනෙක් නේ මේ සාරී බැමිණිය. ඒ නිසා තමන් වහන්සේ පිරිනවන් පාන්න කලින් යුතුයකමක් තිබුණා අම්මට බෙව් කිරේ ණය ගෙවන්න ඇයව සසර දුකින් එතෙර කරන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දැන් මෙවැනි අදහසක් ප්‍රකාශ කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙකක් තියෙනවා. එකක් තමයි පිරිනවන් පාන්න එපා තව වැඩ ඉන්න කිව්වත් කියන්න පුළුවන්. කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම තවත් කාලයක් ඉන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සිරිත නම්
උන්වහන්සේ කිසිදා සසර ගමන වරණ්ණා කරන කෙනෙක් නෙවෙයි. ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ප්‍රකාශනාව සඳහන් වෙන්නේ අච්චරා සංඝාත මත්තම්පි බවන්න වන්නයි. අසුර ජනක ගහන කාලයක්වත් මා භවය වරණ්ණා කරන්නේ නැහැ කියන එකයි. ඒ නිසා වැඩ සිටින්න කියන්න බෑ. එහෙම කිව්වොත් ඒක සසර ගමන වරණ්ණා කළා වෙනවා. තව කල් හොඳයි ඉන්න කිව්ව වගේනේ. ඒ නිසා එහෙම උත්තර දෙන්නෙත් නැහැ. ඊළඟට හොඳයි මරණයට පත් වෙන්න පිරිනවම් පාන්නකුත් මරණේ වරණ්ණා කළා වෙනවා. තථාගත බුදුරු මේ දෙකම වරණ්ණා කරන්නේ නැහැ. මරණණ්ණා කරන්නෙත් නැහැ. සසර වරණ්ණා කරන්නෙත් නැහැ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දෙකටම නොවැටෙන විදිහේ ප්‍රශ්නයක් ඇහුවා. කොහොමද සාරිපුත්‍රයා ඔබ පිරිනවම් පාන්න කියලා. ඒ වෙලාවේ මතක් කළා ස්වාමීනි මගේ අම්මා මව් ජීවත් වන්නේ රජගහනුවර නාලක ගමේ. ඒ නාලක ගමේ මා උපන් ගෙදරදීම මා පිරිනවන් පානවා කියලා මතක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරා සාරිපුත්‍රය නුඹ වැනි වූ ශ්‍රාවක භික්ෂුවක් මේ සම්මා සම්බුත් සසුනේ තවත් නැහැ. ප්‍රඥාවේ නග්‍ර උතුමන් උතුමන් වහන්සේ වන මේ සැරියුත් මහරහතන් වහන්සේ. ඒ නිසා නුඹගේ සමු ගැනීම මේ ශ්‍රාවකයන්ට මහා පාඩුවක් වෙනවා. නමුත් ඔවුන්ට අවසාන වශයෙන් හෝ යම්කිසි ධර්මයක් දේශනා කරලා සමුගන්නේ කියලා අවසර ලැබුණා. ඒ වෙලාවේ ප්‍රාතිහාර්ය සහිත වූ ධර්ම දේශනාවක් පවත්වන්නට බුදුරජාණන් වහන්සේ මට ආරාධනා කරනවා කියලා දැනගෙන සැරියුත් මහරහතන් වහන්සේ සිරිපතුල් වන්දනා කරමින් එක්තලක් අහසර නැග්ගා. නැවත බිමට වැඩම කොට නැවත සිරිපතුල් වන්දනා කොට තල්ගස් දෙකක් පමණ වූ අහසර නැග්ගා. නැවතත් බිමට වැඩම කර ওই විදියට තල්ගස් 3ක් 4ක් 5ක් 6ක් 7ක් කියන සත්තලක් අහසර පැන නගමින් නැවත වැඩම කරමින් බිමට සිරිපතුල් වැඳලා අහසට පැන නැගලා අහසේ දහස් ගණන් භික්ෂු රූප මවමින් බ්‍රහ්මරාජ වේස මවමින් ඇතරාජ වේස මවමින් ගුරුරාජ වේස මවමින් නිලුම්මල් දහස් ගණනක් මවමින් ඒවායේ වැඩ සිටිමින් නොඑක් ආකාරයේ කියා නිම කළ නොහැකි තරම් ප්‍රාතිහාරි දක්වමින් සියලු දෙවි මිනිසුන්ට තමන් වහන්සේ පෙනේවා තමන් වහන්සේගේ හඬ ඇසේවා කියන අදහසින් අදිෂ්ඨානයෙන් ලොවට දහම් දෙසලා බුදුපාමුලට වැඩම කර නැවත වන්දනා කොට සිවුතනක වන්දනා කොට අවසානයෙන් මෙහෙම ප්‍රකාශ කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පාමුලදී ඔබ වහන්සේගේ දර්ශනය ප්‍රාර්ථනා කළා. ඒ මාගේ පළමු පැතීමයි. අද මේ ජීවිතයේදී මට ඔබ වහන්සේ මුණ ගැහුණා. ඒ ලෞතුරා ධර්මයේ අවබෝධ වීම සමගම සැබවින් ඔබ වහන්සේ දුටුවා මේ ආත්මේ. ඒ මාගේ පළමු දැකීමයි. සිය අද මේ රාත්‍රිය මේ දවස අවසාන දැකීමයි. මින් පසු අපගේ හමුවීමක් නැහැ. මින් පසු ඔබ වහන්සේගේ දැකීමක් නැහැ. මේ අවසාන මොහොතයි කියලා වන්දනා කළා. වන්දනා කරමින් තුන්වරක් බුදු ප්‍රජානන් වහන්සේ වටා පැදකුණු කොට පපුවටගෙන වන්දනා කරගෙනම නැමීගෙනම තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටි තථාගතයන් වහන්සේ පෙනෙනාතෙක් මානේ පසු ගමන් පසුපසට ගමන් කරමින් වන්දනා කරගෙන ගමන් කළා. පන්ස් තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් පසුපස ගමන් කළා. බුදුරජාණන් වහන්සේ බුද්ධාසනයෙන් නැගිටලා ඒ සුගත කුටියේ ඉදිරියට වැඩම කළා. ඉදිරියට වැඩම කළ එහි මැණික් පුටුවක් පනවා තිබුණා. පළඟ ආසනයක් එහි වැඩ සිටියා. මේ ශ්‍රේෂ්ඨ අග්‍ර ශ්‍රාවක භික්ෂු වහන්සේගේ ශ්‍රාවක දරුවාගේ සමු ගැනීම බලා සිටිමින් උපේක්ෂාවෙන් යුතුව තථාගතයන් වහන්සේ බලා සිටියා. බලා සිටිමින් අනිකුත් දහස් ගණන් භික්ෂුන් වහන්සේ අමතා වදාළේ මහණෙනි මේ සාරිපුත්‍රයන් තරම් භික්ෂුවක් තවත් නැහැ. ඒ නිසා ඔහුට අවසාන ගෞරවය දක්වන්න පසුගමන් කරන්න කියලා මතක් කළා. ඒ අවසරයත් සමග දෙවුරම් විහාරයේ වැඩ සිටපු ඒ විහාරයේ වැඩ සිටපු සියලුම ස්වාමින් වහන්සේලා ස්වාමින් වහන්සේ පසුපස ගමන් කළා. එතකොට වැඩ සිටියේ සවැත්නුවර දෙවුරම් විහාරේ වැඩම කරන්න තියෙන රජගහනුවර නාලක කියන ගමට. ඒනි වැඩම කරන ස්වාමින් වහන්සේ පසුපස්සේ අර සහෝදර භික්ෂුන් වහන්සේලා සියලු දෙනා පසු ගමන් කොට දෙවුරම් විහාර දොරටුව ළඟදී සරියුත් ස්වාමින් වහන්සේ නතර වෙලා
ඒ ස්වාමීන් වහන්සේලා දිහා හැරිලා දේශනා කළ අවත්නි මෙහි නතර වෙන්න සසර ගමන දුකයි බය ජනකයි ඒ සසර දුකින් මිදෙන්න අප්‍රමාද වෙන්න මම වැඩම කරනවා කියලා අර සියලු ස්වාමීන් වහන්සේලාට සමුදුන්නා සමුදි මහමග වැඩම කරන වෙලාවේ අර ප්‍රාතිහාර්ය දැක්කුවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් ඔන්න දැන් පිරිනවන් පාන අවසර ගත්තා කියලා කෝටි 7ක් තරමේ ආර්ය ශ්‍රාවකයන් පිරී හිටු මේ නගරේ පුරාම ආරංචි වැතුරුණා සැදැහැති දායකකුල 80000ක් තිබුණා සරියුත් ස්වාමින් වහන්සේට ඒ 80000ෙම සැදැහැති දායක දායිකාවන් දුවගෙන ඇවිල්ලා වන්දනා කළකෝ අනේ ස්වාමීනි වැඩම කරන්න එපා මෙහෙම නතර වෙන්න ඔබ වහන්සේ නැතිව මේ දෙවුරම් විහෙර පාළු වෙලයි අදින් පස්සේ අපි ගැඹුරු දහමක් අහගන්නේ කාගෙන්ද අදින් පස්සේ සරියුත් ස්වාමින් වහන්සේ අපි දකින්නේ කොහොමද මේ ඔයෙක් විදී කතා කියමින් අඬන වැළපෙන මේ ජනතාව දෙස කරුණාවෙන් බලපු ස්වාමින් වහන්සේ පින්වත්නි ලෝකයේ අනිත්‍යයි කියන දේ නිත්‍ය කරන්න බෑ යම් දෙයක් හටගත්තා නම් ඒ දේ නැති වෙලා යන සුළුයි උපන්නා වූ සියලු දෙනා මරණයට යනවා ඒක මටත් පොදුයි ඒ නිසා මේ නොනැවතීම යා යුතු ගමනක් බැවින් මා යා යුතුමයි ඔබත් මේ දුක් සසරින් එතෙර වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පීඨ කරගන්න අප්‍රමාද වෙන්න කියලා ඒ දායකයන්ටත් අනුශාසනා කරලා අර දායකයන්ට සමු දුන්නා සමුදීත බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන ශ්‍රාවක සංගරුවණින් සමුගෙන දායක දායිකාවන්ගෙන් සමුගෙන අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙමෙන් කෙමෙන් රජගහනුවරට වැඩම කළා රජගහනුවරට වැඩම කරන දින 7ක් ගත වුණා ඒ රජගහනුවරත් නාලක බමුණු ගමට වැඩම කළා මගේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේගේ බෑනා කෙනෙක් හමු වුණා ඒ බෑනගෙන් ඇහුවා සාරි බැමිනිය මෞතුමිය ඉන්නවද ගෙදර ගිහින් මතක් කරන්න ඒ ලොකු පුතණුවන් වැඩම කරලා ඉන්නවා අම්මව බලන්න කියලා ඉතින් මේ මතක් කළාට පස්සේ අම්මා හනියෙන්ද ඇවිල්ලා තියෙන්නේ කොච්චර ඉන්නවද ඇවිල්ලා කියන 500 නමක් වැඩ ඉන්නවා මේ අම්මා හිතාම සතුටටපත් වුණා මේ ලොකු පුතණුවන් දැන් මේ ඇවිල්ලා තියෙනවා ඒ නිසා හොඳට සංග්‍රහ කරන්න ඕන වගේ මේ අම්මා නොදන්න නිසා හිතුවා දැන් මහාන වෙලා ඉඳලා ගොඩක් කල් ඉඳලා එපා වෙලා සමහර විට වයසට ගිහිපු කාලේ හරි ගෙදර නවතින්නත් දන්නේ ඇවිත් ඉන්නේ කියලා කාමර 500ක් කුටි 500ක් පිරිසුදුකට ආසන පනවලා සකස් කරලා ස්වාමීන් වහන්සේට මතක් කළා වඩින්න කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ආසන වෙත වැඩම කරලා වැඩ සිටියා. එදා හඳෑවේ සතරවරම් දෙවි රජතරුව ස්වාමීන් වහන්සේ අවසාන වරට වැඳගෙන යන්නට වන්දනා කරගෙන යන්න ආවා. ස්වාමිනියත් තමන්ගේ මාලිගාව විඳගෙන මේ ස්වාමීන් වහන්සේ කුටිය දිහා බලාගෙන ඉන්නවා. ඒ ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේත් තමන් වහන්සේගේ අර තියෙන අසනීප අවසාන මොහොතේ මතුවෙන දුන්නා. මොකද පිරිනිවන් පාන උනත් අසනීපයක් හේතුවක් අවශ්‍ය නිසා. ඉතුන්නසගෙත් බොහොම ලේ අතිසාරිය තමයි වැළඳලා තිබුණේ. එක පඩික්කමක් ඉවත් කරලා තවත් එකක් ඉවත් කරන තරමට දරුණු වෙලා තිබුණේ. ඉතින් මේ වෙලාවේ සුවදුක්සය බලන්න අර ප්‍රදේශය ආලෝකමත් කරමින් පෙරයාමේදී සතර වරන් රජදරුවෝ ඇවිල්ලා වන්දනා කරලා පිටත් වුණා. මැදම රාත්‍රියේදී දෙදෙව්ලොවට අධිපති සක්දේව රජතුමා දවිල්ලා ස්වාමීන් වහන්සේට වන්දනා කරලා උපස්ථාන කරලා සුවදුක්සය බලලා නැවත ගමන් කළා. අලුයම කාලයේදී සාම්පති මහා බ්‍රහ්මරාජයා ප්‍රදේශය ආලෝකමත් කරගෙන ඇවිත් වන්දනා කොට සමුගෙන ගියා. මේ ආලෝක තුනම නිදිවර්ජිතව තමන්ගේ පුතණුවන් අසනීපෙන් කියන අදහස ඇති මේ අම්මා බලාගෙන ඉන්න වෙලාවේ දැක්කා. ආලෝක තුනක් ඇවිච්චනවා. ඉතින් මේක සැකයක් නිසා කුටිය ළඟට ගිහිල්ලා එහි උපස්ථානෙට වැඩ ඉන්න තමන් වහන්සේගේම සොහිවරෙක් වෙන චුන්ද කියන රහතන් වහන්සේ අමතුවා. අමතල ගෝවා පුතණුවනි මට මගේ වැඩිහිටි පුතණුවන් සාරිපුත්ත තෙරුන් වහන්සේ හමු වෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මේ සොහිවරා චුන්ද රහතන් වහන්සේ ගිහින් ස්වාමීන් වහන්සේට මතක් කළා මව් තුමිය ඇවිත් ඉන්නවා හමු වෙන්න පුළුවන්ද කියලා. ඇයට එන්න කියන්න කිව්වා. ඒ වෙලාව තුලට ගිහින් වාඩි වෙලා අහනවා ස්වාමීනි මේ ආලෝක තුනක් මේ කුටියට පහත් වුණා. පෙරයාමි මැදියාම අලුයම මේ වෙලාවේ දැන් මේ වගේ ආලෝක තුනක් පැතිරුණේ ඇයිද කියලා ඇහුවා.
මතක් කළා මෑණියනි, මේ මුලින්ම ආපු ආලෝකයේ තමයි චාතුරුමහරාජික දිව්‍ය ලෝකයේ අධිපති සතරවරම් දෙවි රජදරුවෝ. ඒ සතරවරම් දෙවි රජදරුවෝ මා වඳින්න, මා සුවදුක් විමසන්නට පැමිණියා. මැදම රාත්‍රියේ පැමිණ ඊටත් වඩා විශාල ආලෝකය දෙදෙව්ලොවට අධිපති සක්දේව රජතුමා මා වඳින්න, මා සුවදුක් සොයන්න පැමිණියා. අලියොම මේ මොහොතේ මේ පැමිණි අතිවිශාල ආලෝකය නම් ඔබ වන්දනා කරන ඔබ ආදහන්නා වූ මහා බ්‍රහ්ම රාජයාගේ ඒ සහම්පති මහා බ්‍රහ්මයා. ඇවිත් මට වන්දනා කොට සුවදුක් සොයාගේ. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මේ මහා බ්‍රහ්මයාටත් වඩා උතුම් කෙනෙක්ද? මෑණියනි, මේ මොනව අදහන්නේ? මානවේ මගේ ශාස්ත්‍ර උලෝතුරා බුදුරජාණන් වහන්සේ මව කුසින් බිහි වෙන වෙලාවේ රන් දෙලින් පිළිගත්තේ ඔය මහා බ්‍රහ්මයාමයි. එසේම ලෝතුරා බුදු වී අවසානයේ දහම් දෙසන් නැතුව ඉන්න හදද්දී ඇවිත් වන්දනා කරලා ධර්ම දේශනා කරන්න ආරාධනා කළෙත් ඔය මහා බ්‍රහ්ම රාජයාමයි. එසේ මේ භාග්‍යවතුන් වහන්සේ දෙව්ලෝ වැඩම කරලා මනුලොවට වැඩම කරන දවසේ ඒ සත්‍රුවන් ඉනිමගේ වැඩම කරන බුදුරජාණන් වහන්සේට රිදී ඉනිමගක සුදු පැහි මුතු කුඩයක් දරාගෙන පහළට ගමන් කළෙත් ඔය මහා බ්‍රහ්ම රාජයාමයි. ඒ නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යෙක් මහා බ්‍රහ්ම රාජයා, අතවැසියෙක් මහා බ්‍රහ්ම රාජයා. එසේම සක්දේව රජතුමාත් එලෙසමයි, සතරවන් රජදරුවොත් එලෙසමයි. බෝසතුන් වහන්සේ ඉපදෙන මොහොතේ අඳුන් දිවි සමින් පිළිගන්නාවේ මේ සතරවරන් රජදරුවෝ. මව් කුස වසන කාලයේදී මව් බිසවටත් බෝසතුන් වහන්සේටත් ආරක්ෂාවට කියලා කඩු හතරක් අතින්ගෙන ඒ කුටියේ සිව්කොණෙහි රැකවල් ගත්තෙත් මේ සතරවරන් දෙවි රජදරුවොත්. ඔවුන් හරියට විහාරයක ඉන්න අපේ ආරාමිකයන් උපාසක මහත්තුරු වගේ. ඒ නිසා මෑණියනි, මටත් වඩා මාගේ ශාස්ත්‍රු ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. අපි මේ නිවන් දැක්කේ බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට දෙවි වෙනවා, බමුණට බඹු වෙනවා, මාර පරාජය කළ උතුමන් වහන්සේ, ලොවට උතුම් ලොවට අග්‍ර උතුමන් වහන්සේ, සියලු කෙලෙස් නැති උතුමන් වහන්සේ, රහසින්වත් පවු නොකළ උතුමන් වහන්සේ, සියලු දෙවිමිනිසුන්ගේ පූජා ලබන්න සුදුසු උතුමන් වහන්සේ, ඍතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනු ව්‍යංජන ව්‍යාම ප්‍රභා කේතුමාලා අලංකාර සහිත උතුමන් වහන්සේ නමක්, ලෝකය අවබෝධ කරගත් උතුමන් වහන්සේ නමක්, පුරුෂයන් දමනය කරන උතුමන් වහන්සේ නමක්, දෙවිමිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේමයි. ඒ චතුරාර්ය සත්‍ය ලෝවට දේශනා කරන භාග්‍යවන්ත මුතුමා අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රී සද්ධර්මයේ වනාහි මනවින් දේශනා කළ එකක්, මුලමෙදාග යහපත් දේශනා කළ එකක්, කල් නොයවා ප්‍රතිඵල දෙන එකක්, මේ එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් තරම් පිරිසුදු එකක්, තම තමා තුළට පමුණුවා ගත යුතු බුද්ධිමතුන්ට පමණක් අවබෝධ වන එකක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා සංඝරත්නය මනා පිළිවෙතට පිළිපන් ඍජු පිටපදාවේ ගමන් කරන, නිවන් සුව සොයන, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුව ගමන් කරන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල යුගල වශයෙන් අට දෙනෙක් වහන්සේ වන මහා සංඝරුවන, දුර බැහැර සිට නමුත් පිළියට කොටගෙන එන්නා වූ දානයන් පූජාවන් පිළිගන්න සුදුසු උතුමන්, රජමැති ඇමතිවරු වෙනුවෙන් සකස් කළ විශේෂ භෝජනය පිළිගන්න සුදුසුයි, දක්ෂිණා වශයෙන් ඥාතීන්ට පින් දෙන්නට දෙන දාන පිළිගන්න සුදුසුයි, ඇඳිලි බැඳ වඳින්න සුදුසුයි. මේ මුළු මහත් තුන් ලොවටම පින්කෙත ඒ මහා සංගරුවනයි. නියනි, ඒ බුදුරුවන සරණ යන්න, ඒ සද්ධර්ම රත්නය සරණ යන්න, ඒ මහා සංඝ රත්නය සරණ යන්න. මේ ලෝකයේම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය, හැඩීම්, වැළපීම, මේ සියල්ලම දුක්. මේ දුකට හේතුව තණ්හාව බවත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාලා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. එසේම ඒ දුක නැති තැන තමයි අමා නිවන් සුව. ඒ නිවන් දකින මග සීල සමාධි ප්‍රඥා අරි යටගේ මගයි කියලා මේටත් වඩා විස්තර වශයෙන් පැහැදිලි කරමින් බුදු ගුණම දේශනා කළා. ඒ බුදුගුණ ශ්‍රවණය කිරීමේදී අප්‍රමාණ පැහැදීමෙන් සිත පිනා ගිහිපු සාරී බැමිණිය අපාන සමාධි සෝයකට ශ්‍රද්ධා ලාභය ලැබීමෙන් ඉන්ද්‍රිය ධර්ම සම වුණා. සමාධිය
හිතේ දියුණුවුණා. ඒ සමාධි තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මෙනෙහි කිරීමෙන් සෝවාන් මාර්ගය ඉන් අනතුරුව සෝවාන් ඵලලාභයෙන් සසර ගමනින් අත මිදුණු උතුම් මවක් බවට පත් වෙමින් ස්වාමින් වහන්සේගේ පාමුල වැඳ වැටුණා. මෙතෙක් සාරිපුත තෙරුන් වහන්සේ වන්දනා කරලා තිබුණේ නැහැ මේ අම්මා. නමුත් ඒ මොහොතේ පාමුල වැඳ වැටුණේ. වැඳ වැටලා ප්‍රකාශ කළ අනේ ස්වාමීනියයි, මෙච්චර කල් මේ අම්මාට මේ සුව දෙන්න පමා කළේ. මේ සුවය දන්නවනම් මං කුඩා කාලෙදිම මගේ දරුවෝ පැවිදි කරවනවා. මම කවදාවත් බනින්නේ නැහැ පැවිදි වුණාට. එහෙනම් නමු ස්වාමීනි, අදම ඔබ වහන්සේ මට ඒ සුව ලබා දුන්නා. කොතරම් ආශ්චර්යයිද, කොතරම් අද්භූතයිද කියලා. මේ අම්මා තෙරුවන් සරණ ගියා. ඒ මොහොතේම සෝවාන් වීමත් සමගම තෙරුවන් සරණෙහි පිහිටනවා, අවිච්ඡ ප්‍රසාදයේ පිහිටනවා, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය හැර වෙනත් උතුම් රත්නයක් මේ ලෝකේ නැති බව අවිච්ඡ ප්‍රසාදය. නියත වශයෙන් ආත්ම භාව හතකදී රහත් වෙනවා. එසේම ආර්යකාන්ත සීලයේ පිහිටනවා. අපා ගමන නතර වෙනවා. කිසිදා සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි තමන්ගේ මවුට පියාට දරුවෙක් දෙන්න ඕන. මේ උතුම් ලාභය සතර අපායෙන් නිදහස් කරවීම මේ මවුට සිදු කළ අවසාන මොහොතේ ටිහිකට කලින්. නමුත් තව මොහොතකින් පිරිනුවන් පාන්න ඉන්න මේ සැරියුත් රහතන් වහන්සේ තන ලක්ෂ ගණන් පිරිසකට සෝවාන් ආදී මඟඵල ලබන්න මඟ පෙන්වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, 80,000ක් දායක කුලයන් පහදවාලු සාරිපුත්ත රහතන් වහන්සේ, මෙලොවට බිහි කර ලේ කිරි කරපුවා පෙවූ ඒ මෑණියන්ගේ බිව් කිරේ ණයද කෙවමින් මේ ලොවට පිහිට වුණා වගේම අවසාන කොනේදී හරි මවුටත් පිහිට වුණා. මෙසේ වන්දනා කළ අවසන් වුණාට පස්සේ කල් දැන්නවා. ඒ මෑණියන් පිටතර ගමන් කළා. උන්වහන්සේලට මතක් කළාය පැමිණෙන්න කියලා උන්වහන්සේ අවසාන වශයෙන් කතා කරන්න. චුන්ද රහතන් වහන්සේ 500 ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කැඳෙව්වා. රහතන් වහන්සේ ළමයි ස්වාමීන් වහන්සේ ඇඳේ වාඩි වෙලා අපහසු වෙන නමුත් උන්වහන්සේ මතක් කළා, අපි සසර ගමනේත් එකට පින් කරගෙන ආවා, පාරමී පුරාගෙන ආවා, මේ ජීවිතේ එකට පැවිදි වුණේ. මේ පැවිදි වෙලා ගත කරන කාලය ඇතුළතදී දැන හෝ නොදැන මගෙන් සිත කය වචනයෙන් ඔබට යම් වරදක් වුණා නම් මටද සමාවන සේක්වා කියලා අර ශිෂ්‍යයන්ගෙන් සමාවිල්ලුවා. ඒ වෙලාවේ ශිෂ්‍යවරු වැඳගෙන කිව්වා, අනේ ස්වාමිනිය අය එහෙම කියන්නේ ඔබ වහන්සේ නිසාම නේද, ඔබ වහන්සේ අසුර කරගෙන නේද අපිත් නිවන් අවබෝධ කළේ, ඒ නිසා ඔබ වහන්සේගෙන් මොන වරදක් වෙන්නද අපට. නමුත් ස්වාමිනිය අපෙන් යම් වරදක් වුණා නම් ස්වාමින් වහන්සේගෙන් ද අපට සමාව ලැබේවා කියලා සමාවිල්ලලා උන්වහන්සේ අවසාන වශයෙන් අර සාරිපුත්ත රහතන් වහන්සේ වන්දනා කරගත්තා. එය ආර්යයන් වහන්සේලගේ සිරිතක්. පිරිනවන් පාන මොහොතේ ඔවුන් සමා කර ගැනීම, මොකද සසර ගමනේදීවත් කවදාවත් ආයේ හමු වෙන්නේ නැති නිසා අවසාන මොහොතේ සමාව ගත්තේ. එමේ සමාපත්තියට සම්වැදුනා. ධ්‍යාන පිළිවෙලින් සම්වැදිලා ඒ ධ්‍යාන වලින් නැගී සිටිද්දී නිරෝධ සමාපත්තියට මොහොතක් සමවැදිලා නැවතත් නැගී ඉඳලා පිළිවෙලින් ධ්‍යානෙකින් එක නැගී ඉඳලා ප්‍රථම ධ්‍යානෙ, ළඟට දෙවන ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ සමදලින් නැගී සිටිනවා. සමගම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාලා සසර ගමනේ සියලු දුක් වලින් අවසාන වශයෙන් නතර කරලා සසර දුකින් එතර වී වදාළ ඒ සැරියුත් මහරහතන් වහන්සේට අප උත්තමාංග නමස්කාරය වේවා. රහතන් වහන්සේ පිරිනිවන් පෑබව දැනගත් මෑණියන් දුවගෙන ඇවිල්ලා ඒ කය ස්පර්ශ කරගෙනම ඇඬුවා, වැළපුණා බොහෝ වෙලා. ඔබ වහන්සේ කවුරුන්ද කියලා අඳුනාගත් ඒ බුදු සුව විඳගත් මේ රාත්‍රියේම ඔබ වහන්සේ මගෙන් සමුගත්තා. පෑවා මගේ පුතණුවන් වඩා හිඳුවමින්, දහස් ගණන් භික්ෂුන් වහන්සේලා මේගේ වඩා හිඳුවමින් මට එක දානයක්වත් පූජා කරගන්න බැරි වුණා නේද කියලා මේ අම්මා වැළපුණා. එය ආදාහණය සඳහා සියලු වර්ගයේ සුවඳ දරගදමින් චිතකයක් සකස් කළා. මේ ළඟ තිබුණු කෝටි ගණනක් වටිනා රත්රන් ගබඩා විවෘත කරලා මේ ස්වාමින් වහන්සේගේ ආදාහන පූජාවට රත්තරන් මල් හදන්නට ඒව සියල්ල වැය කළා. එල් වලින් ස්වාමින් වහන්සේගේ දේහය පිදුවා.
යාන පූජාවට කොපමණ ජනතාවක් ආවද කියනවනම් කීප දෙනෙක් ඒ තෙරපිලා මරණයට පත් වුණු බව සඳහන් වෙනවා. ඒ දේහ පූජාවේදී ආදාහන පූජාවේදී තෙරපිලා මරණයට පත් වෙච්ච මිනිසුන් පවා දෙව්ලොව සුගති ඉපදුනා කියලා සඳහන් වෙනවා. ඉතින් මිතකේ දැල්විලා ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. චිතකේට පෑන් වත් කරමින් අලු නෙවුනට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා පෙරහන් කඩේකට චුන්ද රහතන් වහන්සේ එකතු කරලා ඒ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයත් සිවුරත් සමග තැන්පත් කරලා පාත්‍රයේ පුරා ධාතුන් වහන්සේලා පුරවාගෙන සීලු දෙනා වන්දනා කරමින් පූජා කරමින් ගෞරව කරමින් රජගහ නුවර සිට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරය දක්වා වැඩම කරවාගෙන ගියා. වැඩම කරවාගෙන ගොස් මුලින්ම ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. මුලින්ම පණිවිඩය ලබා දුන්න ආනන්ද ස්වාමීන් වහන්සේට සරියුත් රහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේට බලවත් දුකක් වුණා මේක. උන්වහන්සේ සෝවාන් ශ්‍රාවක ආර්යයන් වහන්සේ නම. ඒ වගේම සරියුත් ස්වාමීන් වහන්සේත් එක්ක ලොකු බැඳීමකින්ම හිටපු ස්වාමීන් වහන්සේ තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට යම් සිවුරක් ලැබෙනවාද ඒක සරියුත් ස්වාමීන් වහන්සේට පූජ කරනවා. සරියුත් ස්වාමීන් වහන්සේට යම් සිවුරක් ලැබෙනවාද ඒක ආනන්ද තෙරුන් වහන්සේට පූජ කරනවා. සරියුත් වහන්සේට යම් ශිෂ්‍යයෙක් පැවිදි වෙන්න එනවනම් පැවිදි කරවන්න බාර දෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේට යම් ශිෂ්‍යයෙක් පැමිණෙනවද පැවිදි වෙන්න උන්වහන්සේ පැවිදි කරන්න බාර දෙන්නේ සරියුත් ස්වාමීන් වහන්සේට. බොහොම ළඟින් ඇසුරු කරපු දෙනමක්. ඒ පණිවිඩය බුදුරජාණන් වහන්සේට මතක් කරලා ඒ ධාතු පිරුණු පාත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වෙත පිළිගන්වද්දී භාග්‍යතුන් වහන්සේ ශ්‍රීහස්ත යුග්මේන්ම ඒ පාත්‍රය පිළිගෙන ඒ මොහොතේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා අමතා අර සරි ස්වාමීන් වහන්සේගේ මුළු කයම තථාගතයන් වහන්සේගේ කුලට වැඩම කළා වගේ මුළු පාත්‍රය පුරාම තිබුණු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒව තමන් වහන්සේ කුලේ තබාගෙන ශ්‍රීහස්තයෙන් අල්ලාගෙන ගාථා 500කින් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ දේශනා කළා. සරුවෙක් වගේ ගමට පිණ්ඩපාත යන අන්තුනුගුණෙක් වගේ නිහතමානි පාපිස්සක් වගේ නිහතමානි ප්‍රඥාලාභී කොපමණදි දැනගත්තත් කිසිවක් නොදන්නා සේම ලොව හැසිරුණු මේ මුනි උතුමන් වහන්සේගේ ගුණ පිළිබඳ ගාථා තුනක් පමණක් දේශනා වෙද්දීම ආනන්ද ස්වාමීන් වහන්සේට දරාගන්න බැරි ශෝකයක් ඇති වුණා. එතනින් පස්සේ උන්වහන්සේට කිසිම දෙයක් මතක තිබුණේ නැහැ. ඉතින් අප්‍රමාණ ගුණ ඇති මේ ශ්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පෑවා. ඉන් දවස් 7කට පස්සේ රජගහ නුවරදී කාල ශිලාවෙහිදී මහමුගලන් මහරහතන් වහන්සේට 500ක් හොරු පහර දීලා උන්වහන්සේගේ මුළු ශරීරයේම ඇට අබෑට තරමට සුණුසහල් තරමට කුඩු වෙන තරමට පහර දීලා තමයි උන්වහන්සේ පිරිනවන් පෑවේ. දිනක්ම උන්වහන්සේව මරණයට පත් කරන්න වටකලත් ඉරිදි බලෙන් වැඩම කළා. නැවත විමසල බලනකොට සසර ගමනේදී ආත්ම ගානකට කලින් තමන්ගේ බිරිඳගේ යහුම්බස් අහලා අන්ධ දෙමව්පියන්ට හොරු කියන අදහසින් හොරිය කියලා කියමින් තමන් විසින් පොළු වලින් පහර දීලා මරණයට පත් කරවීමේ විපාකය අවීචමණිරේ උපදිලා දුක් විඳලා අන්තක්කල්පයක් අනතුරුව බොහෝ ආත්මවල සොරුන්ගෙන්ම ගුටි කාලා මරණයට පත් වෙලා අද මේ රහත් වෙලා මේ බුදුසසුනේ එරිදි බල ඇති උතුමන් අතර අග්‍ර වෙලාත් උන්වහන්සේට විපාකය පැමුණුණා අර මව්පියන්ගේ තියෙන අනන්ත ගුණ නිසා. ඒව දැනගෙන උන්වහන්සේ කර්මයට විපාක දෙන්න ඉඩ දීලා වැඩ සිටියා. ඒ වෙලේ අර විදියට පහර දීලා බලවත් කායික ව්‍යසනයක් සිදු වෙලත් සමාධි බලෙන් කය හකුලාගෙන බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා අර වගේම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා සමා අවසර ඉල්ලගෙන උන්වහන්සේත් පිරිනිවන් පාවදාලා අහසෙම. ඒ පිරිනිවන් පාවදාලාට පස්සේ ධාතුන් වහන්සේලත් වෙනම පාත්‍රයකට එකතු කරගෙන දැන් සරියුත් ස්වාමීන් වහන්සේගේත් මුගලන් ස්වාමීන් වහන්සේගේත් ධාතු පිරුණු පාත්‍ර දෙකක් තියෙනවා. මේ දෙනම තමයි බුද්ධ ශාසනයේ දෙපැත්තේ වැඩ හිටියේ බුදුරජාණන් වහන්සේගේ වම ශ්‍රාවක සහ දකුණ ශ්‍රාවක දෙනම. දැන් ඒ දෙනමගේ ජීවිතයේ ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ දෙනම වහන්සේ සසර ගමනින්ම එතෙර වුණා. නැවත උපතක් නැහැ. උන්වහන්සේලා කොටස් දෙකම චෛත්‍ය දෙකක් ගොඩනගලා තැන්පත් කළා. තැන්පත් කළ ඒවට අවශ්‍ය පූජාවන් පවත්වලා බුදුරජාණන් වහන්සේ නැවතත් ගංගානම් නදියේ
උක්කවේලා කියන නගරය ආසන්නයේ තොටුපළේ වැඩ සිටිමින් මහා සංඝරත්නය සමග විවිධ ඉන්න වේලාවක මහා සංඝරුවන දිහා බලා සිටිමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සාරිපුත්‍ර මොග්ගල්ලාන නැති මේ සංඝ පිරිස අද පාළු වෙලා වගේ මට දැනෙන්නේ. සසුන යොදුන් සියයක් උස මහා වෘක්ෂයක් නම් ඒ වෘක්ෂයේ දෙපසින් විසිතුරු කරමින් පළ දරා සිටපු යොදුන් 50 බැගින් දිග ශාඛා දෙකක් වගේ තමයි මේ ජීවිත දෙක. සැරියොත් මුගලන් දෙනම වහන්සේගේ ජීවිත දෙක. ඒ ජීවිත දෙකම නැතයි අතු දෙකම හෙන පහරකින් එකපාර කඩාගෙන වැටුණා වගේ එක ළඟ දින කිහිපයකදීම ඒ දෙනම වහන්සේ පිරිනිවන් පාවා දාලා සසරමණ එක දිගට ආත්ම 500ක් මිතුරන් වෙලා හිටියා. එපමණක් නෙවෙයි ආත්ම 500ක් පැවිදි වුණා එකටම. නිවන් දකින්න පැතුවෙත් එකටමයි. සසරමණේ ඉපදුනේත් යම් තැනක ඉපදෙනව නම් දෙනමම එකටමයි. අවසාන ජීවිතෙත් එක ළඟ ගම් දෙහික ඉපදුනේ. කෝලිය උපතිස්ස නමින් ඔබ දන්නා. පැවිදන්න හිතුනේත් එක වෙලාවෙමයි. හේතු එකට පින් කළාම එකට පැතුම් පැතුවම හැමදේම එකට තමයි හිතෙන්නේ. සසිරනකොට එකටම කලකිරුණා. යාළුවට කලකිරුණා අනිත් යාළුවත් ඇහුවා මොකද මේ? මට දේවල් තේරුමක් නැහැ කියලා දැන්ලා තියෙනවා. යාළුවත් කියන මටත් එහෙමයි. නම් දෙන්නම කතා කරගත්තත් අපි දෙපළම එහෙනම් ගිහි ගෙදරින් ඉවත් වෙලා සත්‍ය සොයා යමු කියලා දෙපළම එකටමයි සත්‍ය සොයාගෙන ආවේ. ඇවිදියේ පරිබ්‍රාජකතුමා ළඟ හිටියා. සත්‍ය අවබෝධ වු නැති නිසා සත්‍ය හොයාගෙන ගමන් කළා පොරොන්දුවක් වෙලා. යම් කෙනෙකුට ධර්මයේ හමු වුණොත් ඇවිත් යාළුවටත් කියන්න ඕන කියලා. දෙපසෙද්දි තමයි අර උපතිස්ස මානවකයාට අස්සජී ස්වාමීන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගෙන් ගාථාවක් අහලා එක ගාථා පදේ සිව්පදයෙන් දෙපදක් අහනකොට ඒ පද දෙකින්ම සෝතාපන්න ඵලය අවබෝධ වුණේ. අනතුරුව මේ කෝලිය මානවකයා සොයා ගිහිල්ලා මේ දහම දෙසුවනේ. ඒක අහලා එතුමත් සෝවාන් වුණානේ. ඊ බුදුරජාණන් වහන්සේ හොයාගෙන අර 500ක් පිරිසක් එක්ක මේ දෙපහන්සෙම එකටම නිගමන් කළේ. පැවිදි වුණෙත් උපසම්පදා වුණෙත් එකටමයි. වැඩ ඉන්නවනම් වැඩ හිටියෙත් එක ළඟ කුටි දෙකමයි. ඉතින් බැඳීම මේ සසර ගමනේ සම්බන්ධය පිරිනිවන් පානා මොහොත දක්වාම තිබුණා. ඒ නිසාමයි සැරියුත් ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පාලා උන්වහන්සේ පිරිනිවන් පෑමෙන් දින 7ක් ඇතුළතම මේ මුගලන් ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවේ. ලොකු පාඩුවක් සම්මා සම්බුදු සසුනට. අර අතු දෙකක් කඩාගෙන වැටුණා වගේ. මෙවැනි ගුණ ඇති මහානුභාව සම්පන්න පුණ්‍යවන්ත ශ්‍රාවකයෝ දෙපළක් පිරිනිවන් පාලත් මහණෙනි බලන්න තථාගතයන් වහන්සේට ඇඬීමක් නැහැ. සාහන්‍ය කෙනෙක් නම් අඬනවා. වැළපෙනවා. විලාප තියෙන වෙලාව මේ තරම් වටින දෙනමක් නැති වුණේ. නමුත් තථාගතයන් වහන්සේට නම් කිසි හැඬීමක් නැහැ. විපතක් වෙලත් කිසි වැළපීමක් නැහැ. ඒ නිසා මහණනි ඔබත් මේ නොහැඬීමට උත්සාහ කරන්න. මේ නොවැළපීමටම මේ ශෝක නිකිරීමටම ඔබත් උත්සාහ කරන්න කියලා භාග්‍යතුන් වහන්සේෙහිදී දේශනා කරලා ගංගා නම් නදියෙන් එතර වෙලා නැවතත් විශාලා මහනුවරට වැඩම කළා. විශාලා මහනුවරට වැඩම කරන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දිනක් දහවල් දාණයෙන් පස්සේ චාපාල චේතිය කියන දේවාලයක් එතන ඒ ස්ථානයේ විවේක තැනක් එහි වැඩම කළා. දිවා විහරණයට එහි උණ පඳුරු සහිත ප්‍රදේශයක වැඩ ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. ආනන්ද යම්කිසි උතුමෙක් ඡන්ද චිත්ත විරිය විමංසා කියන සතර ඍදිපාද බහුල කොට වැඩුවොත් බහුල කොට වැඩු ඒ උතුමන්ට ආයුෂ් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ලෝ ජීවත් වෙන්න පුළුවන් කියලා එකවරක් නෙවෙයි දෙවරක් නෙවෙයි තුන්වරක් මේ මොහොතේ මතක් කළා. ඊට අවස්ථා කිහිපයකදීම බුදුරජාණන් වහන්සේ මතක් කළත් මේ ස්වාමීන් වහන්සේට ඒක සිහි වුණේ නැහැ. ආරාධනා කරන්න ඕන කියලා මතක් වුණේ නැහැ. ඒ නිසා වැටහිම් රහිත කෙනෙක් වගේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේට මතක් කළා. හොඳයි ආනන්ද යම් විවේකයක් පතනවා නම් ඒ විවේකයට දැන් කාලයයි කියලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ අර ගහක් මුලට ගිහිල්ලා සමාපatti සුවේට සම්වැදුණා.
ඊට කඩ ප්‍රයෝජනෙට අරගත්තු මාරදිව්‍ය පුත්‍රයා ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා සුගතයන් වහන්ස භාග්‍යතුන් වහන්ස දැන් පිරිනිවන් පෑමට කාලයයි භාග්‍යතුන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසම වික්තයි විශාරදයි ප්‍රතිබලයි ඒ නිසා භාග්‍යතුන් වහන්ස පිරිනිවන් පාන්න කියලා ආරාධනා කළා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්ස වදාලා මාරේ ඔබ කලබල වෙන්න එපා මහන්සි වෙන්න එපා මේන් තුම්මසක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා පොරොන්දු වුණා ඒ වීමට කියනවා ආයු සංස්කාරය අත්හැරීම කියලා ඒ මොහොතේ තථාගතයන් වහන්සේ අදිෂ්ඨානයක් කළා මේන් තුම්මසක් යනතුරු සමාපත්තියට සම්වදිනවා ඒ නනතුර සම්වදින්නේ නැහැ කියලා මේ සිටීම සමගම මේල් පෘථුවිය ප්‍රදාන දසදහසක් සක්වල පොළව කම්පා වුණා දහස්වර පොළව කම්පා වෙමින් හෙනහඬ පැතිරෙමින් ගිගුම් දෙමින් මේ වෙලාවේ පොළව කම්පා වුණා ඒ කම්පා වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කලබල වෙලා ඇවිල්ලා අහන ස්වාමිනී මේ පොළව කම්පා වෙනවා ආස හෙනහඬ පැතිරෙනවා ඇයිද ස්වාමිනී මෙහෙම වෙන්නේ කියලා එතකොට බුදුරණන් වහන්සේ වදාලා ආනන්ද කාරණා අටකින් මේ පොළව කම්පා වෙනවා කාරණිය මේ ජල පොළව පිහිටා තිබෙන්නේ වා පොළව මත ඒ කියන්නේ ජලය මුහුද පිහිටලා තියෙන්නේ වාතය ඇසුරු කරගෙන වා කම්පා වුණොත් ඒ කියන්නේ වාතය කම්පා වුණොත් එයින් ජලය කම්පා වෙනවා ජලය කැළඹෙනවා ජලය කැළඹීම නිසා පොළව කම්පා වෙනවා එන ස්වාභාවිකව වෙන භූමි කම්පාවක් වෙන හැටි ඒ කියන්නේ හුළඟ කම්පා වෙනවා ජලය කම්පා වෙනවා එයින් පොළව සෙල වෙනවා ඒ පළවෙනි ක්‍රමය දෙවනි ක්‍රමයේ හිත වසීභාවයට පත් කළා වූ ධාතු කසිනය බහුල වශයෙන් වැඩුවා වූ ඒ කියන්නේ පොළව ජලයක්සේ වඩන්න පුළුවන් හිතන්න පුළුවන් සමාපත්තියක් ඒ සමාපatti බලයෙන් අභිඥා බලයෙන් ඉරිදිමත් උතුමෙකුට ඒ මේ අත මේ පොළව සලවා දමන්නට පුළුවන් ඒ දෙවනි කම්පා වීමයි දෙවනි කම්පා වීම ලෝතුරා බුදුවන මහා සත්‍යයන් වහන්සේ අවසාන ආත්මයේදී මනුලෝ ඉපදෙන මොහොතේදී මහ පොළව කම්පා වෙනවා සත්‍යයන් වහන්සේ මාර පරාජය කරමින් චතු සත්‍ය ධර්මය අවබෝධ කරමින් සර්වඥතා ඥාන ලැබමින් ලෝතුරා බුදුවන මොහොතේදීද මහ පොළව කම්පා වෙනවා එසේ මහා සත්‍යයන් වහන්සේ ලෝතුරා බුදු වෙලා පළමු ධර්ම දේශනාව පවත්වන වෙලාවේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනා කරද්දී දසදහසක් සක්වල ලෝක ධාතු කම්පා වෙනවා දේශනා සංවනතුරම පොළව කම්පා වෙනවා එසේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ආයු සංස්කාරය අත්හරින මොහොතේදීද මහ පොළව කම්පා වෙනවා එසේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව ප්‍රකට කරමින් පිරිනිවන් පාව දාරණ මොහොතේදීද මහා පොළව කම්පා වෙනවා සාවලින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්බන්ධ අවස්ථා හයේදීම කුරා කූඹියෙකුටවත් කිසිම විපතක් සිදුවන්නේ නැහැ සාවික භූමි කම්පාවේදී විපත් සිදු වෙන්න පුළුවන් එරිදිමත් උතුමෙකුගේ කම්පා කිරීමකදීද කිසිම සත්ත්වයකට පීඩාවක් සිද්ධ වෙන්නේ නැති බව අපි දැනගන්න ඕන එසේ මේ කාරණා දේශනා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ බැලුවා දැන් මොන කාරණේද මුල් උනේ දැන් උතුරා බුදු වීමක් දහම් දෙසීමක්වත් නැහැ දැන් තියෙන්නේ එහෙනම් ආයු සංස්කාරය අත්හැරීම එහෙනම් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරලා ඒ මොහොතේම වන්දනා කරගෙන ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තව බොහෝ කල් වැඩ ඉන්නාසේකවා සුන් කෙරෙහි අනුකම්පාවෙන් ලොවට අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ කාලයක් තව වැඩ ඉන්නාසේකවා කියලා ආරාධනා කළා එක වතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි තුන් වතාවක්ම ආරාධනා කළා තුන්වරක් ආරාධනා කළත් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේ ඔබට මතක් කළා නමුත් ඔබේමයි වරද ඔබේමයි අතුපස වීම දැන් මෙහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ සමග උරණ වීමක් අවශ්‍ය වන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ආයුෂයෙන් හතරෙන් තුනේදී පිරිනිවන් පානවා. ඒක තමයි ධර්මතාවය. ඒ නිසා ඒ අවස්ථාවේදී ශ්‍රාවකයන්ට මතක් කිරීම බුදු සිරිතක්. එහෙම මතක් කරද්දී ආරාධනා කරන්න වෙන්නේ නැහැ. ඒ ධර්මතාවයක්. ඒ නිසා එසේ මතක් නොකර පිරිනිවන් පෑවොත් ඒක හොඳ නැහැ. නැත්නම් ඒක සමහරට ලෝකයේ ජනතාවට යම් කිසි නින්දාවක් වෙන්නත් පුළුවන් අහිතක් හිතන්න පුළුවන් ඒ නිසා තමයි බොහෝවර මතක් කරලම අවසානයේ ආරාධන නැති බැවින්ම මාරදිව්‍ය පුත්‍රයාගේ ආරාධනාව පිළිගන්නවා කියන්නේ
ඒ නිසා එතනදී කොහොමවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ නිසා වදාලා මේට සුළු මොහොතකට පෙර මාරදිව්‍ය පුත්‍රයා මා වෙත පැමිණුණා. මම ඔහුට පොරොන්දු වුණා මේන් තුන් මාසක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. තථාගතයන් වහන්සේ යමක් දේශනා කළොත් ඒ ආකාරයෙන් ඉටු කරනවා. යථාවාදී තථාකාරී. ලෝතුරා බුදුගුණ විශ්වාස කරනව නම් මේ ගැන සීකර ගන්න. එයින් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මා ආරාධනා කළේ නැහැ. මොකද වැඩක් වෙන්නේ නැහැ කියන කාරණය. පස්සේ භාග්‍යතුන් වහන්සේ විශාල මහනුවර මහා වනයේ කෝටාගාර ශාලාවට වැඩම කරලා සියලු ස්වාමීන් වහන්සේලා කැඳවලා මේ පිරිනිවන් පෑමේ පණිවිඩය ලබා දුන්නා. තමන් වහන්සේ මේන් මාස 3ක් ගිය තැන පිරිනිවන් පානවා. ඒ නිසා සියලු භික්ෂූන් වහන්සේලා සත්‍තිස් බෝධිපාක්ෂික බහුල වශයෙන් දිනු කරමින් බුද්ධ ශාසනය බොහෝ කල පවත්වන්න, ඒ වගේම සසර දුකින් නිදහස් වෙන්න කටයුතු කරන්නට කියන අවවාදය සිදු කරමින් මේ මාතෘකා කරපු ගාථා සමූහය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පරික්කෝ වයෝ මහියං, මගේ ආයුෂ ගෙවිලා ගියා. මම ජීවිතං, මට ජීවත් වෙන්න තියෙන තව ටික කාලයයි. පරිවෝ ගමිස්සාමි, ඔබ අත්හැරලා යනවාමා. කතම් මේ සරණ මත්තුනෝ, මට උතුම් පිහිටමා සිදු කරගත්තා. අත්තු සති මන්තා සුසීලා හෝත වික්කවෝ, මරණි අප්‍රමාද වෙන්න, කියෙන් ඉන්න, සිල්වත් වෙන්න, සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත, සිතුවිලි සමාහිත කරමින් තම සිත රැකගන්න. ස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහිස්සති, පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යමෙක් මේ බුදුසසුනේ අප්‍රමාදව ධම්මෙහි හැසිරෙනව නම් ඔහු මේ සියලු සසර දුක් අතහැර නිවන් සුවයට පත් වෙනවා කියලා දේශනා කළා. ටික දවසයි ජීවත් වෙන්නේ, මං ඔබෙන් සමු ගන්නවා කියලා මෙවැනි වචනයක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලට හැරෙන්න සාමාන්‍ය කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. දුක නැතුව බයක් නැතුව මරණය ගැන කතා කරන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පමණයි, ආර්යයන් වහන්සේලා පමණයි. ඉතින් මෙතනින් පේන්නේ බුදුරජාණන් වහන්සේ කිසි බියක් සැකක් කම්පාවක් නැතුවයි තමන් වහන්සේගේ මරණය ගැන කතා කළේ. විශාල අනුවරින් සමුගෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න තීරණය කර ප්‍රදේශයට වැඩම කරනවා. ඒ කියන්නේ විශාල මහනුවරින් උතුරු දිසාවට. ඒ විශාල මහනුවර අවසන් දොරටුවෙන් පිටත් වෙලා භාග්‍යතුන් වහන්සේ නැවතත් විශාල මහනුවර දෙසටම හැරුණා. ඒ හැරීමට කියනවා නාගාප ලෝකණය කියලා. නාගාප ලෝකණය කියන්නේ ඇතෙක්ගේ හැරීමක්. ඒ කියන්නේ ඇතාට පිටිපස්ස බලන්න හැරිලා බෙල්ල හරවල බෑ. ඇතා සම්පූර්ණේ කය හරවලම බලන්න ඕන. ඒ වගේ ලෝතුරා බුදුවරුත් කිසිම දිසාවකට බෙල්ල හරවල බලන්නේ නැහැ. ඒ දිසාවටම හැරී තමයි මුළු කයම හරවල බලනවා. ඒ විදියට හැරිලා බැලුවා. ඇයි එහෙම හැරිලා බැලුවේ? විශාලා මහනුවර වැසි ලිච්ඡවි රජදරුවන් කෙරෙහි අප්‍රමාණ කරුණාවකින්. තව නොබෝ කලකින් මේ රජදරුවෝ ඔක්කොටම මරණයට පත් වෙනවා. වරුන්ගේ අතින් අර යුද්ධයට සූදානම් වෙන පිරිස අතින් විනාශයට පත් වෙනවා. පත් වෙද්දී ඕන්ට එතන අනේ බුදුරජාණන් වහන්සේ අපි දිහත් බැලුවා නේද? අපි ගැන අනුකම්පාවෙන් නේද බැලුවේ කියලා. ඔවුන් ඒක සිහි කරලා එතන චෛත්‍යයක් හදනවා. චෛත්‍ය හදලා ඒ පිනෙන් ඔවුන් සුගතිය යන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දිහා නැවත බැලුවේ. එසේම පසු කාලෙකදී ධර්මාශෝක රජතුමා මේ ස්ථානයේ නැවත චෛත්‍යයක් ගොඩනගලා එතුමාගේ අශෝක කුළුණක් මෙන්න මෙතන පිහිටවල තියෙනවා. ඒ කුළුණ තාම තියෙනවා. සාමාන්‍ය කුළුණුවල තියෙන්නේ සිංහ හිස් හතරයි. නමුත් මෙතන තියෙන්නේ සිංහ රූප එකයි. ඒ සිංහ සැහැරලා තියෙන්නේ ওই දිසාවටමයි, උතුරු දිසාවට. ඒ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මෙතනින් වැඩම කළා ආයේ කවදා හරි වඩීද කියලා තමයි මේ සිංහයා බලාගෙන ඉන්නයි කියලා කියන්නේ. නමුත් නැවත වැඩම කිරීමක් නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා වදාළ ආනන්දය විශාලාව මහනුවර දකින අවසාන අවස්ථාවයි මේක. ඒක ජනක අවස්ථාවක්. ඒ කියන්නේ යම් තැනක් අවසාන වශයෙන් දකිනවා කියන්නේ යම් කෙනෙක් අවසාන වශයෙන් මුණ ගැහෙනවායි කියන්නේ. ඒක දුක් සහිත දුක්බර අවස්ථාවක්. නමුත් බුදුරජාණන් වහන්සේටම දුකක් නැහැ.
රහතන් වහන්සේට දුකක් නැහැ. නමුත් සාමාන්‍ය ජනතාවට දුකක්. එසේනම් විශාලා මහනුවරට තථාගතයන් වහන්සේගේ නැවත වැඩම කිරීමක් නැහැ කියලා තථාගතයන් වහන්සේ වැඩම කළා. එසේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ බණ්ඩ ග්‍රාමයට වැඩම කළා. මේ බණ්ඩ ග්‍රාමයට වැඩම කළත් ධර්ම දේශනා කළා. සීලය මෙබඳුයි, සමාධිය මෙබඳුයි, ප්‍රඥාව මෙබඳුයි. සීලයෙන් වැඩූ සමාධිය බලවත්, සමාධියෙන් වැඩූ ප්‍රඥාව බලවත්, එසේ වැඩූ ප්‍රඥාවෙන්ම සසර දුකින් එතර වෙනවා කියන මේ දේශනාව නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම ශ්‍රාවකයන්ට මේ අවසාන කාලේ දේශනා කරපු දේශනාවක්. බණ්ඩග්‍රාමයේ වැඩ හිටමින් දේශනා කළා, මහණෙනි, අපත් මමත් මේ සසරේ බොහෝ දුක් විඳා. ඒ දුකින්දී තවත් ධර්ම හතරක් අවබෝධ නොවීම නිසායි තමයි ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්තිය. නමුත් මහණනි, අද ඔබත් මමත් සසර දුකින් එතෙර වුණා. ඇයි? ඒ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අපි අවබෝධ කරගත්තා. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා. උතුම් වූ සීල, සමාධි, ප්‍රඥා යන මේ ධර්ම සතර අනුබුද්ධයි. මේ ධම්මා සතර අවබෝධ නොවීම නිසා දුක් විඳ සසරෙදී. මේ ධර්ම අවබෝධ වීම නිසා ගෞතමයන් යසස්සිනා, යසස් ඇති භාග්‍යවතුන් වහන්සේට දු අභිඥාය ධම්මක්කාසි භික්ඛුණං. එසේ අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ මෙසේ භික්ෂුන් වහන්සේලට ඒ දහම් දේශනා කළා. දුක්ඛස්සන්තකරෝ සත්තා චක්කුමා පරිනිබ්බුතෝ. දුකන් කර ඒ බුදුරජාණන් වහන්සේ, පසස් ඇති බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් පිරිණි වුණා සේම තවසුළු කලකින් ස්කන්ධයන්ගෙන්ද පිරිණි වෙනවා. ඒ කාරණේ එතෙන්දිත් දේශනා කළා. බණ්ඩග්‍රාමයේ පසු කරගෙන හස්ති ග්‍රාමය, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම පසු කරමින් භෝග නගරය කියන නගරයට වැඩම කළා. ඒ භෝග නගරයේ වැඩ සිටිමින් සතර මහා අපදේශ තමයි දේශනා කළේ. ඒ කියන්නේ යම් දෙයක් දහමක් බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන ආවා කියලා කිව්වත්, අග්‍ර ශ්‍රාවකයන්ගෙන් අහගෙන ආවා කිව්වත්, මහා ශ්‍රාවකයන්ගෙන්, සම්මුඛ ශ්‍රාවකයන්ගෙන් අහගෙන ආවා කියලා කිව්වත්, විනයට ගැළපෙන්නේ නැති දෙයක් නම් එය බැහැර කරන්න, ධර්ම විනයට ගැළපෙනවා නම් ඒ දහම, ඒ කරුණ පිළිගන්න කියන එක තමයි මේ සතර මහා උපදේශ වලින් විස්තර කරන්නේ. නගරයෙන් සමුගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන පාවා නගරෙට, පාවා නගරයට වැඩම කරනකොට වෙසක් පෝයට තව දවසයි තියෙන්නේ. ඉගෙන එක දවසයි තියෙන්නේ. පාවර ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැහැදුණු සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්, එතුමාගේ නම චුන්ද. පරම්පර පුත්‍රයා ගැන අපි දන්න අඩුයි. එතුමා ගැන සමහර අය අපහැදීමක් නේ තියෙන්නේ. නමුත් මෙතුමා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වගේම රන්කරුවෙක්, රන් බඩු, රත්තරන් ආභරණ හදපු හොඳ මුදලාලි කෙනෙක්, සිටුවරේ, බොහොම ධනවතෙක්. ඉතින් එතුමාට තිබුණ අඹවිනක්. ඒ අඹවින තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ දා. ඉතින් ආරංචි වුණා මගේ අඹවිනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා බලවත් සතුටෙන් ගිහිල්ලා වන්දනා කරලා ධර්මය අහලා හිත පහදවාගෙන මෙතුමා අවසාන දාණය නැත්තම් පසුදින දාණයට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තා. ඔව් කල්පනා කළා, භාග්‍යවතුන් වහන්සේ බොහොම අමාරුවෙන් වැඩම කරන්නේ, අසනීපයි උන්වහන්සේට. මේ අසනීප සුව වෙන්න අවශ්‍ය ඖෂධයක් දාන්න පූජ කරන්න ඕන කියලා තමයි සූකර මද්දව කියන ආහාර විශේෂ කොටම සකස් කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි. බොහෝ වෛද්‍යවරු එකතු කරලා ඒ බෙහෙත් වර්ග යොදලා තමා මේ ආහාරය හැදුවේ. ඒ වගේම එතන තව විශේෂයක් තියෙනවා. මේ සකස් කරන දානේ විශේෂ ආහාරය වෙන සූකර මද්දවය තුම දෙවි බඹු නැත්තම් දෙවිවරු දසදහසක් සක්වල දෙවිවරු කල්පනා කළා බුදුරජාණන් වහන්සේ නැවත දානයක් වළඳන්නේ නැහැ. හෙට දාණයෙන් පස්සේ අවසానයි. ඉතින් මේ අන්තිම දානට අපිත් දායක වෙන්න ඕන, එකතු වෙන්න ඕනේ කියලා ඒ දෙවිවරුන්ගේ දිව්‍ය ඕජාව ගෙනල්ලා අර එකම ආහාරයට එකතු කළා. ඒ කියන්නේ ලක්ෂ ගණනක්, කෝටි ගණනක්, අසංඛ්‍ය ගණනක් දෙවියන්ගේ දිව්‍ය ඕජා. ඉතින් මරම් පෝෂණයක්ද කියලා එතකොට තේරෙනවා. ඉතින් ඒ නිසා තමයි අර දානේ වෙලාවේ නැවත මතක් කරන්නේ, යම් කිසි සෝකර මද්දවයක් හැදුවනම් දානේ බෙදන්න කලින් මතක් කරනවා ඒක මට විතරක් බෙදන්න, අනිත් අයට ඉතුරු ආහාර බෙදන්න. දානය වළඳලා අවසන් වෙලා නැවත මතක් කරන චුන්ද, චුන්දේ යම් කිසි සූකර මද්දවැයක් ඉතුරු වුණාද ඒක වලදාන්න, ඒක වතුරේ පා කරලා යවන්න, කාටවත් දෙන්න එපා කියලා.
මේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයේ මේ සූකර මැද්දේ වළඳලා මනාව ජීර්ණේ වෙනවන ජටරාග්නියෙන් ඒ ජටරාග්නියෙන් ජීර්ණේ වන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණයි ශ්‍රාවකයෙකුටවත් ජීර්ණේ කරගන්න බැරි වෙනවා ඉතින් ජීර්ණේ කරගන්න බැරි වෙනවා කියන්නේ මරණයටපත් වෙන්න වෙනවා කියන්නේ ඒ නිසා තමයි කිව්වේ කාටවත් දෙන්න එපා කියලා ආහාර විස නිසා නෙවෙයි ඒකේ දිව්‍ය ඕජාව අප්‍රමාණ තිබුණු නිසා තමයි එහෙම දේශනා කළේ දානීය ප්‍රශ්නයක් නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවේ ඒක අපි තෝරගන්න ඕන බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවේ ලෝක ධර්මතාවයක් අනුවයි උපන්නොත් මියන්න වෙනවමයි ඒක සියලු දෙනාට පොදුයි ඉතින් නමුත් මේ කාරණේ එදා හිටව බොහෝ දෙනෙක් උනා චෝදනා කළේ චුන්ද කර්මාර පුත්‍රයාට ඔබේ මේ ආහාරය වළඳලා තමයි අසනීපුණේ කියලා නමුත් ඒක එහෙම දෙයක් නෙවෙයි ඒ දානයේ පින අප්‍රමාණයි පසුව ආනන්ද ස්වාමීන් වහන්සේට පිරිනිවන් මංචකයේදී මතක් කරනවා නැවතත් චුන්ද කර්මාර පුත්‍රයාට ඔබ මතක් කරන්න ඔහුට හිතෙන්න පුළුවන් මගේ දානේ වළඳපු නිසා භාග්‍යතුන් වහන්සේ අසනීප වෙලයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ කියලා යම් දොම්නසක් පසුතැවිල්ලක් කනගාටුවක් ඔහුට ඇති වුණොත් ඔහුට කියා දෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදු වෙන දවසේ යම් දානයක් දෙනවාද ඒ බුදුජාණන් වහන්සේ පිරිනිවන් පාන දිනේ යම් දානයක් දෙනවාද ඒ දාන දෙක තරම් මහත්ඵල මහානිසංස දාන දෙකක් තවත් මේ ලෝකෙ කොහෙවත් ඇත්තේ නැහැ කියලා. එහෙනම් ඒ දෙක දුන්නේ කවුද? සුජාතා සිටුදුවත් චුන්ද කර්මාර පුත්‍ර. ඒ දෙන්නට ලැබිච්ච වාසනාව වෙන කාටවත් ලැබුණේ. මේ දෙක කරන්න පතාගෙන ඉන්න ඕන. බුදුවරයට මුල්ම දාන දෙන්නත් අන්තිම දාන දෙන්නත් පතන් ඉන්න ඕනේ. පතාගෙන ආපු අනු හැටියට තමයි ලැබුණේ. එහෙනම් අනිත් අයලා ලැබෙන්න තිබුණා ලැබුණේ නැහැ. ලැබුණේ දෙන්නටයි. සුජාතා සිටුදුවටත් චුන්දකරු. එකට හේතුව බුදුරජාණන් වහන්සේ සියලුම සමාපත්තීන්ට ලෞතරා බුදුවන දවසේ සමවදිනවා. එසේම පිරිනිවන් පාන මොහොතේ සියලුම සමාපත්තීන්ට සමවදිනවා. අනිත් කිසිම දවසක මේ සියලු සමාපත්තීන් එක දවසක සමවදින්නේ නැහැ කියන. ඒ නිසා සියලු සමවත්තර සමවදින නිසා ඒ දාණය තමයි ලෝකේ අග්‍ර දාන දෙක. පළවෙනි දාණය ලෞතරා බුදුවන දවසේ දෙන දාණය අන්තිම දානේ අවසාන දෙවනි දානේ තමයි අවසාන දවසේ පූජා කරපු දාණය. මේ සූකර මද්දවේ ගැන ඔය කියන විදී කරුණු දෙකක් සහ තුන්වෙනි කරුණකුත් අටුවාවේ තියෙන එක අවසානට ගත්තම හරි. ඒක නොගත්තත් කමක් නැහැ. ඒක දැනගත්තම හරි. මොකද සමහර අය කියනවා ඌරු මස් තමයි කියලා. ඉතින් ඌරු මස් කියනකොට එතන කියනවා ඌරු ලැබපු තැනක හැදිච්ච හතු කියලා. ඌරු මස් නොවුනත්. ඉතින් මස් කතාවට අකමැතිම නම් මස් අයින් කළ දැම්මට කමක් නැහැ මොකද නැත්තම් හිතේ පැහැදීම හිට මෙට ගොඩක් හරි වුණොත් එහෙම ඒ නිසා එහෙනම් මස් නෙවෙයි මේ ඌරු ලැබපු තැන හැදිච්ච හතු වලින් හදපු පූජාවක් කියලා ගත්තත් හරි කොහොම නමුත් ඖෂධ යොදපු බොහොම ගුණදායක ආහාරයක් සහ අප්‍රමාණ දෙවියන්ගේ දිව්‍ය ඕජාව යොදපු ආහාරයක් වැළඳුවොත් අනිත් අයට ජීර්ණය වෙන්නේ නැති නිසායි වල දාන්න කිව්වෙත් විසි කරන්න කියලාත් කිව්වේ එහෙනම් ඒ තමයි ඒ ආනිසංස එන අපිත් අර චුන්ද කර්මාර පුත්‍රයාගේ අවසාන දානය සාදු කියලා අනුමෝදන් වෙනවා. අපිත් පූජ කරගත්තා කියලා අපි හිතමු. නැත්නම් අපිට පූජ කරන්න ලැබෙන්නේ නැහනේ. ඉතින් මේ දානේ වළඳලා දැන් බුදුරජාණන් වහන්සේ යොදුණයි වඩින්න තියෙන්නේ. යොදුණක් කියන්නේ හැතැම්ම 16ක් පුරාණ සතපුම් වලින් අද තියෙන සතපුම් වලින් සතපුම් 8ක් වඩින්න තියෙනවා. හවස් සරුව ඇතුළත. ඉතින් උන්වහන්සේ කිමින් නිමින් බොහොම අපහසුවෙන් මහා සංඝරත්නය පිරිවරගෙන ඔබ හිතන්නේ කී දෙනෙක් ඉන්නේ නැද්ද? නැබැයි මේ පණිවිඩේ මාස 3ක් ඇතුළත හැමතැනම පැතුරුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. අපිට ආරංචි වුණොත් අපි මොකද කරන්නේ? මොකද්ද හිතන්නේ? දැන් ඔන්න අපිට ආරංචි වෙනවා දුර බැහැර ඉන්න බුදුරජාණන් වහන්සේ අපේ රටේ වැඩ ඉන්නේ යදුන් 100ක් හරි දුර. නමුත් උන්වහන්සේ තව මාස 3කින් පිරිනිවන් පානවා. ඔබ මොකද්ද කරන්නේ? අනිකී කී ඉන්නවද? අඬ වැළපි වැළපි කොහෙද යන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ යම් තැනක අපි සියලු වැඩ අතහැරලා ව්‍යාපාර නවත්තලා රැකියාවල් නිවාඩු තියලා කොහෙද යන්නේ? බුදුරජාණන් වහන්සේ බලන්න යනවා. තවත් නැහැ නේද? මාස 3න් පස්සේ අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ විදියට ඉන්දියාවේ දඹදිවේදා කොයි තරම් ජනකායක් පස්සෙන් ආවාද කියලා කියන්න බෑ කියනවා. හැම විහාරයකම හැම පළාතකම වැඩි හිටපු සියලු ශ්‍රාවකයෝ ආරංචි වෙච්ච අය පුළුවන් තරම් පාගමනින් එන්න තියෙන ඉති ආවා. සමහර අය පමා වුණා කියලාත් කියනවනේ. කාශ්‍යප රහතන් වහන්සේ ඇතුළු පිරිස පමා වෙලා ආවේ. නමුත් ලක්ෂ ගණනක් භික්ෂුන් වහන්සේලා පස්සෙන් එනවා. අතර බුදුරජාණන් වහන්සේ පෙරමුණේ වැඩම කරන්නේ. උන්වහන්සේ එක්ක ස්ථානික දී බොහොම අපහසුතාවයක් ඇති වුණා.
ක්ලාන්ත ගතිය. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා වදාලා ආනන්ද මට ක්ලාන්තයි. ඔය දෙපළ සිවුර හතරට නමල මේ ගහ මුල ලන්න මට වාඩි වෙලා ඉන්න ඕන. වාගුණහන්සේ ඒ ආසනියේ වැඩ හිටියා. මට ඉඳින් මතක් කළා ආනන්ද මට පිපාසයි මට පැන් අරගෙන ඉන්න කියලා. මතක් කරන ස්වාමීනි මේ දිය කඩිත හරහා දැන් ගල් 500ක් ගිහිල්ලා. දිය වෙලා තියෙන ස්වාමීනි තව ටිකක් දුර වැඩම කරමු. කකුත්තා නදිය තියෙනවා. එහි පැන් පිරිසුදුයි බොන්නත් පුළුවන් පැන් පහසු වෙන්නත් පුළුවන්. එහෙම කියද්දි නැවතත් වදාරනවා ආනන්ද මට පිපාසයි පැන් අරගෙන එන්න. ඒත් අරම කිව්වා. තුන්වෙනි වරත් වදාලා ආනන්ද මට පිපාසයි පැන් අවශ්‍යයි පැන් අරගෙන එන්න කියලා. තුන් වරට වඩා බුදුරජාණන් වහන්සේ නමක්ගේ වචනය ඉක්මවා යන්න සමත් දෙවියෙක් බ්‍රහ්මෙක් මාරේක් මේ තුන් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ කියන්නේ යමක් තුන් වරක් කිව්වනම් තුන් වරින් පස්සේ කියන්නේ නැහැ. ඒක එතනින් එහාට කෙනෙකුට බෑ කියලා කියන්න බෑ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ අර සුගත පාත්‍රය අරගෙන කොහොම හරි අර දිය කඩਿੱත් පොඩි දිය පහරක් එතෙන්ට ලං වුණා. ලංගනට අච්චර කරත්ත 500ක් ගිල බොර වෙච්ච ජලයේ දකින්නකොට මොන වගේද? නිල්වන් පැහැති පිරිසිදු ජලයක් දකින්න ලැබුණේ. හරි පුදුමයි. මෙච්චර බොර වෙච්ච ජලයක් පිරිසිදු වුණේ කොහොමද? අම්බන්ති අච්චරියම්බන්ති තථාගතස්ස මහිද්దికතා මහානුභාවකතා. කොයිතරම් ආශ්චර්යයිද කොයිතරම් පුදුමයිද ඒ තථාගතයන් වහන්සේගේ මහත් ඍදි ඇති බව මහත් ආනුභාව ඇති බව. ඒ බුදු ගුණයටයි මේ බොර ජලය පවා පැහැදුනේ කියන සතුටින් සාදුකාර දෙවිඳුන් වහන්සේ පාත්‍රයට පැම්පුරවගෙන ආවා. ඒක සතුටු වෙන්න කාරණයක්. අප්‍රාණික අචේතනික ජලය පවා පැහැදුනා. මොනවටද? ලෝතුරා බුදු ගුණයට. පාත්‍රය පිළිගෙන පුරවාගෙන පැන් වලින් පැමිණ පිවතු භගවා පාණීයම් පිවතු සුගතෝ පාණීයම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සීක්වා. ස්වාමිනි සුගතයන් වහන්සේ පැන් වළඳන සීක්වා. භාග්‍යවතුන් වහන්සේගේ ඍදි බලයට ආනුභාවයට මේ බොර ජලයත් පිරිසිදු වුණා කියලා පැන් පූජ කළා. පැන් වැළඳුවා. නැවත වැඩම කළා. වැඩම කරලා කකුත්තා නදියෙන් පැන් පහසු වුණා. නදියෙන් ගොඩට එනවා සමග නැවතත් ක්ලාන්ත ගතියක් ඇති වුණා. ඒ වෙලාවේ නානකඩේ මිරිකල අවුවට දාන්න ගිහින් හිටි ආනන්ද ස්වාමීන් වහන්සේ නිසා චුන්දක ස්වාමීන් වහන්සේ ළඟ හිටි උන්වහන්සේ මතක් කළා චුන්දක මේ දෙපඩ සිවුර ගහ මුල ලන්න මට සැතපෙන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ පණවා දුන්නා ඒ දෙපඩ සිවුර. එහි භාග්‍යවතුන් වහන්සේ සුළු මොහොතක් වැඩ සිටියා සැතපින ඉරියව්වෙන් විවේක සුවයෙන්. එතන වැඩ ඉන්න වෙලාවේ පරියන්කෙන් ඒ මොහොතේ ස්වාමීන් වහන්සේලා නිසල්මනේ වැඩ ඉන්න ගස් මුල්වල භාග්‍යවතුන් වහන්සේ නිසල්මන් මේ පාර ආයිනේ වැඩ ඉන්නේ. ඒ පාර යනවා වෙළඳාම සඳහා පිටත් වෙන කෙනෙක් පුක්කුස්ස මල්ල කියන රජකුමාරයෙක් ගල් 500ක් යොදාගෙන වෙළඳාම යන කෙනෙක්. මෙයා රජකම කරන කාලෙට කියන්නේ රජකම අවුරුදු ගාණෙන් ගානට කියන්නේ අවුරුදු 7න් 4 තමයි මෙයාට ලැබෙන්නේ. සමුහාණ්ඩු ක්‍රමයක් තිබුණා. ඉතින් අර දහස් ගානක් රජවරු ඉන්න නිසා රජකම තියෙන කාලේ රජකම් කරනවා නැති කාලේ එයා වෙළඳාම යනවා. ඉතින් වෙළඳාම සඳහා යන ගමන් තමයි හිටියේ. සමහර දවස්වල දූවිලි වැඩි නම් තමන් පිටපස්සෙන් තමයි එන්නේ. දූවිලි අඩු නම් තමන් ඉස්සෙල්ලා යන්නේ. එදා දූවිලි වැඩි දවසක් නිසා ගල් 500 යවල තමන් පස්සෙන් පිටත් වුණා ඔක්කොටම පස්සේ. යනකොට දකින්නවා මේ සාන්ත දර්ශනේ. බුදුරජාණන් වහන්සේ නොසෙල්ලි වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේලා කිසි සද්දයක් නැහැ. කොළයක් වැටෙන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. හරිම නිසංසලයි. ඒ වෙලාවේ දැකලා පැහැදිලා ඇවිල්ලා වන්දනා කරලා ඇහුවා ස්වාමීනි මට භාග්‍යවතුන් වහන්සේව දැක්කම මතක් වෙන්නේ මගේ ගුරුවරයා ආලාර කාලාම. එතුමාත් ඔහොමයි. එතුමාත් දවසක් ඔය පාරායනේ සමාපත්ති ඉන්නකොට ගල් 500ක් ගියා එක්කෝ. ගියාට පස්සේ සිවුර දූවිල්ලෙන් වැහුණා. මම ඇවිල්ලා ඇහුවා ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද මේ? දැක්කේ නැද්ද ගල් 500ක් යනවා? දැක්කේ නැහැ ගෝ. ඇහෙන්ද? ඇහුනෙත් නැහැ ගෝ. ඒ සිවුරත් දූවිල්ලෙන් වැහිලා. ඒත් ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද? අනේ මොනතරම් උසස් සමාපත්තියකින් ශාන්ත විහරණයකින් මේ පැවිද්ද වාසය කරනවාද කියලා මේ මිනිස්සයා වන්දනා කරලා ගියා කෝ. ඒත් බුදුරජාණන් වහන්සේත් මතක් කරා සිද්ධියක්. මොකද හේතුව? තමන් වහන්සේ අද රාත්‍රියේ පිරිනවන් පාන. ඊට කලින් එක මිනිස්සෙක්ට හරි පැහැදිලා පින් කරගන්න ලැබිච්ච අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වෙනි අවස්ථාවක තමන් වහන්සේ ගුණ දේශනා කරනවා. නිතරම දේශනා කරන්නේ සුදුසු අවස්ථාවක, විශේෂයෙන්ම මේ අවසාන මොහොත නිසා. තවත් එයාට අවස්ථාව ලැබෙන්නේ නැහැ පින් කරගන්න. ඒ නිසාම උන්වහන්සේ වදාලා පුක්කුස්සමල මටත් වෙන දෙයක් වුණානේ. මම කියතුමාගේ නගරේ වෙල්ලායක් මැද පිදුරු කුටියක වැඩ ඉන්න දවසක ඒ කුඹුරේ සීසාන ගොවීන් දෙන්නෙකුටත් ගොන් බාන්දයකට, ඒ කියන්නේ ගොන් හතර දෙනෙකුටත් හෙන ගහලා උන් මැරිලා හිටියා.
මිනිස්සු වට වෙලා මේක බලනවා. මම ඒ වෙලාවේ සක්මන් කරමින් එළියට ආවා. එළියට වැඩම කරපු වෙලාවේ මිනිස්සෙක් කියලා මට වැඳලා ඇහුවා, ඔබ වහන්සේ දන්නේ නැද්ද කියලා. මොකද මං ඇහුවා මොකද මේ පිරිස එකතු වෙලා මිනිස්සු එකතු වෙලා ඉන්නේ කියලා. ඇහුවා දන්නේ නැද්ද කියලා. මොකද්ද මේ කුඹරට හෙන ගහලා අර ගොවිය දෙන්නකුයි ගොන් හතර දෙනකුයි මැරිලායි කිව්වා. ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද කියලා. ඇහුවා මට ඇහුන්නේ නැහැ කිව්වා. ඉතින් මේ මිනිස්සයාත් පුදුම වුණායි කිව්වා. පුදුම වෙලා වැඳලා මේ පැවිද්ද කොච්චර සාන්ති විහරණයෙන්ද ඉන්නේ, හෙන පුපුරද්දිත් ඇහුන් නැති තරම් සමාධියක ඉන්නවා නේද කියලා පැහැදිලා ගියා කිව්වා. කුස්සමල්ල මතක් කරනවා, ස්වාමීනි ගැල් 500ට වඩා හෙන හඬ වැඩි නේද? හෙන හඬ රස ගුණයෙන් අධිකයි. එසේනම් ස්වාමීනි මට ආලාර කාලාමයන් කෙරෙහි යම් පැහැදීමක් තිබුණද ඒ සැඩ සුළඟේ පාකර හැරියා. සැඩ දියේ මා පාකර හැරියා. මම භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා, බුදු සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සංගියා පමණක් නෙවෙයි අතවැසියෙකුට මතක් කරලා ගෙන්න ගත්ත රත්තරම් පාට සලු දෙකක්, ඉතා වටිනා කියන මංගල උත්සව සඳහා දරන රන්පන් පැහැති මේ සලු දෙක අරගෙන ඇවිල්ලා පූජා කරන්න සැරසෙද්දි බුදුරජාණන් වහන්සේ වදාළ, එකක් මට පූජ කරන්න, එකක් මේ ආනන්දට පූජ කරන්න කියලා තිබුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු 25 කෙවණැල්ල වගේ උපස්ථාන කරලා තිබුණා. නමුත් වහන්සේ පොරොන්දු කරගෙන තිබුණා භාග්‍යවතුන් වහන්සේ ලැබෙන කිසිම පිරිකරක් මට නොදෙනු මැනවි කියලා. ඉතින් අද මේ අවසාන දවස අවුරුදු 25ට මොනවත්ම දෙන්න බැරි වුණා. මෙච්චර සලකලා සාමාන්‍යයෙන් අපි හිතුවත් අපිට ගොඩාක් සලකුවගෙනට අපි යම් කිසි තෑග්ගක් දෙන්න ඕන. ඉතින් අන්තිම දවසේවත් තෑග්ගක් දෙන්න ඕනේ. ඒ තෑග්ග තමයි ওই රන් සලුව. ඒක නිසා කො තමන්ට ලැබෙන්න කියපු සලු දෙකෙන් එකක් අර කළගුණ කළ උපකාර ඇති ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රතිඋපකාර වශයෙන් තෑග්ගක් වශයෙන් දිය යුතු නිසා තමයි එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට දෙන්න කියලා. ඒක එක හේතුවක්. දෙවනි හේතුව පුක්කුස්ස මල්ලගේ පිනත් මහත්ඵල මහානුභාව සම්පන්න කරන්න. එක සලුවක් බුදුරජාණන් වහන්සේට පෙදීමෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත බුද්ධ පූජාව. එක සලුවක් ආනන්ද ස්වාමීන් වහන්සේට පිදුවාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ නියෝජනය කරන ආර්ය මහා සංඝරත්නයටම පූජා කළා. එතකොට පින් දෙකක් සිද්ධ වෙන. එක පිනක් නෙවෙයි පින්කම් දෙකක් වෙන නිසාත් ඔහු කෙරෙත් අනුකම්පාවෙන් තමයි මේ විදිහේ හේතු දෙකකින් තමයි දේශනා කළේ. ඉතින් මේ සලු දෙකම පූජ කළා. වස්ත්‍ර පූජාව ආනිසංසත් අහලා බොහොම පැහැදිලා මෙතුමා ගමන් කළා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක සලුවක් අඳනේ විදිහට ඇඳුවා, අනිත් සලුව බුදුකයේ පෙරෙව්වා. පොරවන වෙලාවේදීම පහ වෙලා ගිහිපු ගින්න නිවිච්ච අඟුරු වල යම් කිසි පැහැයක් තියෙනවා. දෙවනි රත්වන් බොහොම දීප්තිමත් කහ පහයට හුරු දම් පහයට හුරු විශේෂ රශ්මි මාලාවක් බුදුකයෙන් විහිදෙන්න පටන් ගත්තා. මේ රශ්මි මාලාව දැකපු ආනන්ද ස්වාමීන් වහන්සේ පුදුමයටපත් වුණා. අද බුදුරජාණන් වහන්සේ කයි හරිම ප්‍රභාස්වරයි, හරිම ප්‍රසන්නයි කියලා. ආනන්දේ කියෙහිම තමයි අද බුදුරජාණන් වහන්සේ අද රාත්‍රියේ පිරිනිවන් පානවා. ඒ නිසා තමයි මෙහෙම ප්‍රභාස්වර. හේව බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුවන දවසේදී උන්වහන්සේගේ ලේ ධාතු අතිශයින්ම ප්‍රභාස්වරයි, ප්‍රසන්නයි. ඇයි? සියලුම සමාපත්තීන්ට සමවදින නිසා. එදාටත් ඔය වගේම බුදුකය බැබලෙනවා. අදත් මේ අවසන් දවසේ සියලුම සමාපත්තීන්ට සමවදින දවස. එදාත් ලේ ධාතු අතිශයින්ම පිරිසුදු නිසා තමයි දම්පහයට හුරු අඟුරු වල, ඒ කියන්නේ ගින්න නිවිච්ච අඟුරු වල තියෙන රත් පැහැ හා දැඩි ප්‍රභාස්වර පැහැයක් මේ බුදු කයෙන් විහිදුනේ. කලා බුදුරජාණන් වහන්සේ හිරන්නේවති නදියෙන් එතර වෙලා කුසිනාරා නුවර උපවර්තන සාල වන උද්‍යානයට වැඩම කළා. වැඩම කරද්දී යම් ආසනයක් තිබුණා. ඒ ආසනෙට අපි කියනවා පිරිනිවන් මංචකය ඇඳ කියලා. පිරිනිවන් ඇඳ නැත අවසාන සැතපීමේ සැතපෙන ආසනය තිබුණා සකස් කොට. එය යමා සල්රුක් අතරයි තිබුණේ, සල්ගස් දෙකක් අතර. බටහිරට හිසලා නැගෙනට පාලා පනවා තිබුණු ඒ ආසනේ තවත් නොනැගිටිනා අදහසින්ම උන්වහන්සේ සැතපුණා. සැතපේ සිංහසෙයියාවෙන්. ඔබ දැකලා ඇති පිරිනිවන් මංචක ළඟට ගිහින් තියෙනවනම් අන්න ඒ ඉරියව්වෙන් තමයි බුදුරජාණන් වහන්සේ සැතපුණේ. ඒ සැතපුණු සිරිපතුල් වල ඔබ දැකලා ඇති ටික ඉදිමුණු ස්වභාවයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. පාගමණින් වැඩම කළ නිසාත්, අසනීප වෙලා හිටපු නිසාත් වෙහෙසකර බවක් ඒ බුදුකයේ පෙන්නුම් කරනවා.
ඉතින් මොහොත අවසාන වශයෙන් සතපුන බුදුරජාණන් වහන්සේ මතක් කළා මල් රජදරුවන්ට මතක් කරන්න අද මේ රාත්‍රියේ අද අලුයම කාලයේ ලෞතර බුදුරජාණන් වහන්සේ නුඹේ නගරේ පිරිනිවන් පානවා කියලා මතක් කරන්න කිව්වා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ රජවරුන්ට රජ බිසවරුන්ට මතක් කළා බුදුරජාණන් වහන්සේ අද මේ නුවර පිරිනිවන් පාන පස්සේ දුක් වෙන්න එපා අපිට බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්න බැරි වුණා කියලා. එහෙනම් මොකද කරන්නේ දැනගත්ත ගමන් අපි දැනගත්තත් දුවගෙන යනවානේ. ඉතින් මේ අය අඬ අඬ දුවගෙන ගියා. අද රෑම මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. ඉතින් මේ සූත්‍රය ගත්තොත් මේ අඬන අඬපු අය ගැන තමයි අහන්න තියෙන්නේ. බොහෝ පිරිසක් අඬවපු අඬපු සිද්ධියක්. ඇයි බුදුරජාණන් වහන්සේගේ අවසාන මොහොත. ඒ කියන්නේ තුන් ලෝකයේම සාස්ෘන් වහන්සේ. සියලු දෙවි මිනිසුන්ගේ සාස්ෘන් වහන්සේ. ආයේ දකින්න නැහැ. අවසාන මොහොත. ඉතින් ඒ එතන හිටපු අය කොච්චර වාසනාවන්තද. මේ මොහොතේ හරි බුදුරජාණන් වහන්සේ වන්දනා කරගෙන අර මල්ල රජ දරුවන්ට ලැබිලා තිබුණා. ඔවුන්ගේ පිනට. ඉතින් ඒ දේවිවරු හිසකෙස් වගුරුවාගෙන බිම පෙරළීගෙන අඬමින් වන්දනා කළා. ඒ රජවරුත් අඬමින්ම වන්දනා කළා. වන්දනා කරපු තරම් කොච්චරද කියනවනම් අවසන් කරගන්න බැරි තරම් වෙලාව යනවා ගත වෙනවා. ඒ නිසා මුලින්ම බිසෝවරු ලවා ඉස්ත්‍රීන් ලවා වන්දනා කෙරෙව්වා බුදුකය. පස්සේ තමයි පිරිමියයට වඳින්න දුන්නේ. ඕක පස්සේ චෝදනාවකුත් වුණා ආනන්ද ස්වාමීන් වහන්සේට. මොකද උන්වහන්සේ පී ගැහණු අය ලවා මුලින් බුදුකය වැන්දේ. උන්වහන්සේ උත්තර දුන්නා මේ ස්ත්‍රීන් මුලින් වැන්දේවි ඇයි කියන කාරණේ උන්ට පමා වෙනව නැත්නම් ගෙවල් වලට යන රෑ වෙන නිසා ස්ත්‍රීන්ට මුලින් වැන්දෙව්වා පස්සේ පුරුෂයන්ට වැන්දෙව්වා. මොකද ඒක ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. පස්සේ කවුරු හරි චෝදනා කළොත් කියලා තමයි පළවෙනි ධර්ම සංගායනාද ඔක චෝදනාවක් වශයෙන්ම ඉදිරිපත් කළේ. ඉතින් මෙහෙම කාලය ගත වුණා. දැන් රෑ බෝ වෙලා විසක් සඳ පායපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න සමූහයක් මේ මොහොතේ අහනවා. ඒ සමූහයෙන් එක ප්‍රශ්නයක් තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාව කියන්නේ කුඩා නගරයක් අතු නගරයක්. මෙවැනි කුඩා නගරයක පිරිනවන් පාන නැතුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච බොහෝ දායකයෝ රජවරු ඉන්න සැවැත් නුවර, චම්පානුවර, රජගහනුවර, විශාලාමහනුවර වැනි නගරයක පිරිනවන් පෑවොත් හොඳ නැද්ද කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, ඇයි ආනන්ද අතු නගරයක් ශාකා නගරයක් කියන්නේ? මේ නගරය ඔබ දන්නේ නැති වුණාට අතීතේ මා විසින්ම හත් වාරයක් රජකම් කරපු නගරයක්. මහා සුදස්සන ජාතකය සහ මහා සුදස්සන සූත්‍රයේ ඒ සූත්‍රයක් තියෙන්නේ මෙන්න මේ දීඝනිකායෙම. එතකොට ඒක දේශනා කරන්න ගියොත් අපිට එපා වෙන්න පුළුවන්. මේ නිසා එහෙම නොවී අපි කෙටියෙන් අහගමු. ඒ කියන්නේ සුදස්සන සූත්‍රයත් දීර්ඝයි. දීඝනිකායනේ තියෙන්නේ. එතුමා ආත්ම භව හතක් එක දිගට මේ නගරේ කුසාවති රාජධානී සක්විති රජ වුණා. කවුද? අපේ ලෝතුරා බුදුරජාණන්. එනොත් අන්තිමාත්මේ කුසාවතී සුදස්සන නමින් තමයි රජ වුණේ. එතුමාගේ පිරිනිවන් පෑම නෙවෙයි එතන තියුනේ මරණය. දැන් ඔය කියන ආසනේ ළඟම තමයි මරණයට හත්වරක් ආනන්ද මම මෙතන මැරුණයි කිව්වා. ඔතන. දැන් මේ අවසාන වතාවයි කිව්වා. මෙතනින් පස්සේ නම් මම මැරෙන්නේ නෑ, මේ මගේ අවසාන මරණයයි කියලා එතන දේශනා කළා. ඉතින් කැමති අයට මහා සුදස්සන සූත්‍රය විමස ගන්න. එතකොට තේරෙනවා සත්‍රුවන, සක්විති රාජ්‍ය, සැපත මේ සියල්ලම සඳහන් වෙනවා. 84,000ක් ආයුෂ අවසානයේ මේ සුදස්සන රජතුමත් ඔතනදීම අවසන් ගමන් මරණයට පත් වුණා. ඉතින් මේයින් පසු මගේ කය කොහෙවත් ආදාහණය වෙන්නේ නෑ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ විමසන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ බුදු කයට අපි කොහොමද පිළිපදින්න ඕන කියලා. ආනන්ද ඔබ ඒ ගැන වෙහෙසෙන්න එපා. ඔබට බොහෝ කටයුතු තියෙනවා කරන්න. ඔබ රහත් වෙන්න ඕන කෙනෙක්. ඒ සඳහා පැහැදිච්ච දායකයෝ ඉන්නවා. ඒ අය ඒක කරයි කියලා. ඒත් ස්වාමීනි ඒ අය කොහොමද කරන්න ඕනේ කියලා ඇහුවා. සක්විති රජ කෙනෙක්ට යම්සේද බුදුරජාණන් වහන්සේටත් එසේම සංග්‍රහ කළ යුතුයි කියලා මතක් කළා. රජ කෙනෙක්ට ස්වාමීනි කොහොමද සංග්‍රහ කරන්නේ? විදිරජ කෙනාගේ සිරුර මිය ගියාට පස්සේ සුවඳ පැණින් සෝදලා කපපුළුන් වලින් ඔතනවා. පටපිලි අලුත් පටපිලියෙන් ඔතලා කපපුළුන් ඔතලා අයිමත් පටපිලි ඔතලා කපපුළුන් ඔතලා මේ විදියට 500 වතාවක් ඔතලා රන් දෙනක බහ රන් පියනෙන් වහලා සියලුම වර්ගයේ සුවඳදරයේ දු චිතකේර නංවල ආදාහණය කළ යුතුයි කියලා දේශනා කළා. තූපය සකස් කරලා පූජා කරන සුසු 4 දෙනෙක් ඉන්න බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින්දිම
ඒ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ උන්වහන්සේලගේ අරිහත් ගුණය නිකලෙස් බව සිහි කරමින් චෛත්‍ය ගුණනගල වන්දනා කළ බොහෝ දෙනෙක් පින් කර ගන්නවා සුගතියේ යනවා ඒ වගේම සක් විති රජතුමාගේ සිරුරත් ධාතුන් වහන්සේලත් අස්ති කොටසුත් චෛත්‍ය හදන්න සුදුසුයි ඇයි ඒ කාලේ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා සක් විති රජතුමා පන්සිල් රැකපු දෙහිමි රජකෙනෙක් ඉතින් එතුමාගේ චෛත්‍ය හැදීමනොත් සුගතිය යන්න පුළුවන් ඉතින් මේ චෛත්‍ය වන්දනාව යන වඳින්න යන කෙනෙක් අතරමඟදී මැරුණොත් එයා සුගතියේම උපදිනවා කියලා සඳහන් වෙනවා. දැන් දඹදිව වන්දනාව යන සමහර අය ඉන්නවා මගදී මැරෙනවා. සුගතියේමයි යන්නේ. වන්ද කරගෙන එනකොටම මැරෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් ඒ වගේම ඔය රුවන්වැලි සෑ ආදී වන්දනාවල් කරන්න යනකොට හැබැයි මෙහෙමයි තෙරුවන් ගුණ හිත ඉතා ඕනේ යන්න. දැන් සමහර අය වන්දනාව යන හැටි දැක්කම සසරත් කලකිරෙනවා. එහෙම වුණොත් නම් යන්නේ දෙව්ලෝනේ ප්‍රේත ලෝකේ. නොයේක් දේවල් දොඩමින් විකාර කරමින් තමයි යන්නේ. නමුත් වන්දනා ගමනක් යනකොට සදහැසිත පෙරදරිවෝන අපි මේ වන්දනාවේ යන්න. නැත්නම් ඒක වෙනම ගන්න. තවත් එක්තරා විනෝද ගමනක් නම් ඒක වන්දනා ගමනක් වෙන්නේ නෑ. ඒ වගේ යන්නේ නෑ දේවල්. ඔකේ වරද්ද ගන්න එපා අපි. මගදී මැරුණ අපිච්චයි කියලා ගියාට හරියන්නේ නෑ. මගදී මැරිලා සුගතිය යන්නේ සදහැසිතින් චෛත්‍ය ස්ථාන වඳින්න යාමේ. හොඳයි එහෙනම්. එහෙම නෙපා ඉතින් අපිටත් දඹදිව ගිහිල්ලා යන ගමන් මැරෙන්න කියලා. එහ අපවත් වුණාම සමහර සායනහසල එහෙදිම දාලා එනවා. ඒ අරන් එන්නේ නැහැ. අපි දන්න සායනහස කෙනෙක් වයසක සායනහස කෙනෙක් අපවත් වුණා. තුන්හසෙ එහෙම අර තියෙන දරචිතකලට දාලා ආදාහණය කරලා ඉතුරු අය අලු ටික ගඟට දාලා ආවා. ගියා ආවේ නැහැ. කොහෙද ගියේ? ඔව් සුගතියේ යන්න වෙන ඕන ගොඩක් කළාට. ඒ දේශනාවේ තියෙනවානේ මේ චෛත්‍ය ස්ථාන වඳින්න යනවනම් සුගතියේ වඳින්න යන ගමන් මෙරුණා සුගතිය යනවා. වඳින්න බැරි වුණා ඒත් සුගතිය යනවා කියන. එක්තරා අම්ම කෙනෙක් ওই මල් මාලයක් හදාගෙන යනවා චෛත්‍ය වඳින්න. රුවන්වැලිසෑය වන්දනාවේ. යනකොට ගොණෙක් ඇනලා මේ අම්ම මැරෙනවා. දෙව්ලොව දේවතාවිය කියලා තමයි විපදුනේ. මල් මාලා සහිතව විපදුනා. එසේම බුදුරජාණන් වහන්සේට මතක් කරන ආනන්ද සායන අදින් පස්සේ අපිට මනෝභාවනීය රහතන් වහන්සේලා දකින් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම කියන්නේ පානන්ද. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නව නම්නේ රහතන් වහන්සේලා වඩින්නේ. බුදුරජාණන් වහන්සේ නැතිකොට රහතන් වහන්සේලා වඩින එකක් නැහැ කියලා. නමුත් අන්ද තථාගතයන් වහන්සේ ජීවමානව දැක්කා වගේ දකින්න සුදුසු තැන් හතරක් තියෙනවා. ඒවට කියන සංවේජනීය වස්තු කියලා. ඒ කියන්නේ සදැහැති කුලපුත්‍රයේ දැක සංවේගී උපදවාගෙන බුදුරජාණන් වහන්සේ දැසින් දැක්කා වගේ වඳින්න සුදුසුයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුණු අදනම් කොහෙද ලුම්බිනි සල්වනේට. ඉතින් එක දවසක් හෝ එක වතාවක් හෝ යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එතකොට ලැබේ කවදාරි. යන්න එහෙට. තේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මෙතන නේද කියලා සදහැසිතින් වඳින්න පුළුවන්. එතෙන්ට යමු ඕන. ඊළඟ දෙවනි ස්ථානයේ ලෞතුරා බුදු බුද්ධගයා සුද්ධ භූමියට. එතෙන්ට ගියාමත් බුදුරජාණන් වහන්සේ දැසින් දැක්කා වගේ පුදුම හැඟීමක් සතුටක් පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. තුන්වෙනි ස්ථානයේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දෙසු ලොවට පළවෙනිම දහම දේශනා කරපු කොහෙද? බරණැස ඉසිපතනාරාමය. දහම් දෙසු තැනටම යන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා ඒ දහම් දෙසු ආකාරය සිහි කරමින් බුදුරජාණන් වහන්සේ දැසින් දැක්කා වගේ වඳින්න පුළුවන්. අවසාන වශයෙන් මේ දේශනා පවත්වන තැන උපවර්තන සල්වනේ කුසිනාරාණවරට ගිහිල්ලා එහි වන්දනා කරන්න පුළුවන් දැසින් දැක්කා වගේ. ඒ නිසා ඒකයි කිව්වේ ඒ තැන් හතර දකින්න අනිවාර්යයෙන්ම මනෝභාවනීය රහතන් වහන්සේ එනවා. ඒ නිසා දුක් වෙන්න එපා. ඔබට දකින්න ලැබේ රහතන් වහන්සේ. ඒ තැන් හතරේ තමයි දකින්න. අදත් වැඩිපුර ජනතාව කියන්නේ ඔන්න ඔය තැන් හතරට. අපි විතරක් නෙවෙයි බුරුම තායි ආදී නොයෙක් බෞද්ධයෝ ජපන් චීන ආදී සියලු රටවල් වල සදැහැති බෞද්ධයෝ පිරිවරාගෙනවිල්ලා වන්දනා කරන නිතරම ගමන් කරන තැන් හතර තමයි මේ කිව්වේ සංවේජනීය වස්තු ස්ථාන හතර. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත අහනවා ස්වාමීනි අපි කාන්තාවන් කෙරෙහි කෙසේ පිළිපදින්නේද? ඉතින් මේ කාන්තාවන් ගැන අවසානයේදී හරි ඇහුවේයි කාන්තාවන් නැත්තම් බුදුසසුනකුත් නැති තරම්. දැන් මෙතෙන්ට ආවම නම් පේනවනේ වැඩියෙන් ඉන්නේ පිරිවරාගෙන ඉන්නේ කාන්තාව. පින්කමකට ගියත් පේනවා ඉන්නේම කාන්තාව. ඉතින් භික්ෂුන් වහන්සේට කාන්තාවන්ගෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඒ නැතුවම බෑ කියන එක නෙවෙයි.
නැතුම් බෑ කියන්නේ ඇයි දානි දෙන්නේ කාන්තාව තරහ උඩානෙත් නැති වෙනවා දැන් මෙයාලා තරහ කරගන්නත් බෑ වැඩි යාළු කරගත්තත් කරදරයි එතකොටත් ප්‍රශ්න ඇති වෙනවනේ ඒ තේනස අහන කොහොමද අපි පිළිපදින්න ඕනේ දැන් ඔන්න පිළිපදින හැටි බලන්න මොකද්ද කිව්වේ ආදස්සන ආනන්ද කාන්තාව නොදකින්න දිනනවනම් ඒකත් වාසනාවක් අපිට ඒක බැරි වුණා දැන් දකින්න ලැබුණානේ ලැබුණට පස්සේ ඉතින් ස්වාමීනි දකින්න ලැබුණොත් දැක්කොත් දැක්ක වගේ ඉන්නද නෑ එහෙමත් ඉන්න පුළුවන් කියනවා දැක්කත් කතා කරන්න එපාලු දැක්කොත් අන්න අහක බලන් උණ යන්නේ කතා කරන්නේ එතකොට දැන් තරහ වෙන්න එපා අර ස්වාමීන් වහන්සේ අපිත් ඒක කතා කරේනේ අපිව දැක්කම අහක බලන් ගියා ඇයි මේ සූත්‍රයේම අන්තිමට කියලා තියෙනවනේ දේශනාවේ කරලා තියෙනවනේ පිරිනුවන් පාන ටීකට කලින් තමයි මේ උපාසකම්මලා ගැන හිතන්න ඕන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියටම ඉතින් එතකොට පැහැදිලි කතා කරන්නේ බලෙන් කතා කරන්න આવොත් එතකොට පැනලා දුවන්න බෑ තුනවලක සිහියෙන් කතා කළ යුතුයි සිහිය නැතුව කතා කරන්න එපා සතිපට්ඨානයේ සිත පිහිටුවාගෙන කතා කරනවා කියන සිහියෙන් කතා කරන්න අම්මාගේ තරමේ නම් මව් සහෝදරියගේ තරමේ නම් සහෝදරියා දියණි කෙනෙක්ගේ තරමේ වයසකෙනෙක් නම් මේ දුවෙක් එක්ක තමයි මම මේ කතා ඔය තුන්ගොල්ලම අහු වෙනෝනේ සමහර විට ස්වාමීන් වහන්සේ වයස නම් තරුණියක් නම් කතා කරන්නේ දුවෙක් වගේ ඒත් වයසක ස්වාමීන් වහන්සේ කතා කරන්නේ වයසක උපාසකම්ම කෙනෙක් නම් සහෝදරියක් වගේ තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් කතා කරන්නේ වයසක උපාසකම්ම කෙනෙක් නම් අම්මා කෙනෙක් වගේ තමන් වහන්සේගේ වයසම නම් සහෝදරියක් වගේ චූටුවෙක් නම් තමයි දුවෙක් වගේ කියලා ඉතින් ඔහොම හිතා ගන්න කියලා දේශනා කළා. ඒක ඉච්චර ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ඉතින් ඇයි මෙහෙම කියලා තියෙන්නේ? මුලින්ම දැකීමෙන් තමයි හිතේ ප්‍රේමය සෙනෙහස ඇති වෙන්නේ. ඒතකොට දැකීමෙන් ඇති වුණු ප්‍රේමය වැඩි වෙනවා කතා කළා. කතා කරාම ඇති වෙච්ච ප්‍රේමය තවත් දුර දිග යනවා වැඩි වුණාට පස්සේ. එතකොට උන උන් කෙරේ විශ්වාසයේ වැඩි වීමෙන් කියන්න බැරි දෙයක් නැති තරම්. ඒ කියන්නේ නැති තරම්පත් වෙනවා. ඒ පත් වීමෙන් විශ්ව සාසනේ පිරිහිලා යනවලු. ඒ කියන්නේ උපාසකම්ම එකම යන්න බැරි කම නැති වෙනවා. ඒ තරමට යන නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ දැක්කොත් නොදැක්ක වගේ ඉන්න. එතද දැක්කත් කතා නොකර ඉන්න කතා කළොත් සිහියෙන් කතා කරන්න එච්චරයි. එතකොට එතනින් ප්‍රශ්නයක් නැහැ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ හොයාගෙන නැහැ දැන්. කෝ බලනකොට ආනන්දයන් වහන්සේ නැහැ. කොහෙ ගියලද? ඒ එතන තිබුණා මණ්ඩලමාල කියලා විහාරයක්. එහි ගිහිලා දොරබාවේ උලුව සෙල්ලීගෙන අඬනවා. ඇඬුවේ අපි වගේ නෙවෙයි බුදු අම්මෝ කියලා ඇඬුවේ නෑ. ඇඬුවේ කොහොමද? අනේ මට අනුකම්පා කර යමෙක් ඇද්ද ඊ තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අද රාත්‍රියේ පිරිනිවන් පානවා. උනා මට අනුකම්පා කළේ. බුදුරජාණන් වහන්සේ නැති තැන කවුරු නම් මට අනුකම්පා කරන්නද? කාම් පිහිටක්ද මට? මම රහත් උනේත් නෑ. රහත් නොවු මට දැන් පිහිට වෙන්න කෙනෙකුත් නැහැ කියන දුකෙන් තමයි උන්වහන්සේ ඇඬු විපෘතක් ජනය අඬපු ඇඬිල්ලක් නම් නෙවෙයි සමහර අය ආනන්ද ස්වාමීන් වහන්සේ පුතජන කරනවා නමුත් උන්වහන්සේ එහෙම හිතලා නම් අඬලා නැහැ අඬලා තියෙන වැළපිලා තියෙන මට රහත් වෙන්න විදියක් නැති වෙයි බුදුරජාණන් වහන්සේගේ පිහිට නැති වෙයි මට කියලා නමුත් උන්වහන්සේට ආරාධනා කළා මතක් කළා බුදුරජාණන් වහන්සේ කතා කරනවා කියලා ඉතින් අර වැළපෙන ස්වභාවය ආරංචි වුණානේ භාග්‍යතුන් වහන්සේ මතක් කළා ආනන්ද වැළපෙන්න එපා අඬන්න එපා මම ඔබට කලින්ම මතක් කළා තියෙනවා හටගත්තු සියලු දේම නැති වෙලා යනසුලු ඒ බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේට කියලා වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අනිවාර්යයෙන්ම යා යුතු ගමනක් ආනන්දමය අවසන් ගමන ඒ නිසා ඔබ දුක් වෙන්න එපා ඔබ අවුරුදු 25ක් තිස්සේ දෙසිතක් නැතුව එකසිතින් මෛත්‍රී කාය කර්ම වලින් මෛත්‍රී වචී කර්මයෙන් මෛත්‍රී මනෝ කර්මයෙන් ලෝට දුර්ලභව පහළ වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරන්න තරම් වාසනාව තිබිච්ච කෙනෙක් ඔබ බොහෝ කුසල් රැස් කළ කෙනෙක් කත පුඤ්ඤෝසිතං ආනන්ද ඔබ බොහෝ පිං කළ බැවින් ඔබ වහාම සසර දුකින් නිදහස් නැත්නම් අරිහත් ඵලයට සුවසේම ඔබ පත් වෙනවා ඔබ දුක් වෙන්න එපා මේ ආනන්දගේ ගුණ හතරක් තියෙනවා කියලා අනිස් ස්වාමීන් වහන්සේට කිව්වා ඒ කියන්නේ අඬන කෙනෙක් සනසන්න පුළුවන් ඔහුගේ ගුණ කීමෙන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තෙන්දී මේ දුකටපත් ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ගුණ කිව්වේ ආනන්දයන් දැකීමෙන්ම සිවණක් පිරිස භික්ෂුවක් දැක්කත් භික්ෂුණියක් දැක්කත් උපාසකයෙක් දැක්කත් උපාසිකාවක් දැක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ දැකපු ගමන් සතුටු වෙනවා සතුටු වෙලා උන්වහන්සේට කතා කර ඉන්න කොච්චර කතා කළත් මදි ඒත් උන්වහන්සේ කතාව අවසන් කරනවා බණ අහන්න ගියත් ගොඩක් බණ අහන්න ආසයි නමුත් ටිකක් කියලා උන්වහන්සේ නතර කරනවා තව බණ අහන්න ආසයි
ඒ විදිහේ දුටුවන් පහදවන ස්වභාවයක් මේ ආනන්ද තෙරුන් වහන්සේ තුල තිබෙනවයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ආවේ මෙහෙම කාලය ගත වෙද්දී සුබද්ද කියන පරිබ්‍රාජකෙක් හිටියා. මෙයා අවුරුදු ගානක් තිස්සේම බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්න ඕන ඕන කී කී ඉන්නවා. අද යනවා හෙට යනවා කී කී කල් ගියා. සමහර අය ඉන්න සිල් ගන්න අද යන්න ඕන හෙට යන්න ඕන කියන කල් යනවා දන්නේම නේ වයස රැච් යනවා. ඉතින් අන්තිමට 60 වෙනව තමයි සිල් ගන්න මතක් වෙන්නේ. ඉතින් මේ සුබද්දටත් එහෙම වුණා. මොකද වුනේ? අද යනවා හෙට යනවා කී කී හිටියා මෙයාට යන්න බැරි වුණා. දැන් ආරංචි වුණා අද රැයම ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනවන් පා. ලෝ ඇස ආලෝකය අතුරු දහන් වෙනවා. එනිසා මම දැම්ම යන්න ඕන කියලා මේ අවසාන මොහොතේම හෝ ආවා. දැන් මේකට හේතුවකුත් තියෙනවා. ඔබ දන්නවා මේ ශාසනයේ මුලින්ම රහත්ුනේ කවුද? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඔබ දන්න හැටි අන්තිමට රහත්ුනේ කවුද? ආස්ති ළඟට දැන් කවුද එන්නේ? සුභද්ද රහතන් වහන්සේ. මේ දෙන්නම ලොකු පින්කමක් කරලා තියෙනවා. ඒ කියන්නේ අයියා මල්ලි දෙන්න කුඹුරක් කරලා ඒකේ මුල්ම කොටස දන් දීලා තියෙන අයියා. හරිද? මුල්ම කොටස අග්‍රසස්සේ. ඒ හැම වෙලාවෙම අන්තිම කොටසෙන් දන් දීලා තියෙන මල්ලි. මුල්ම කොටස දුන්න නිසා තමයි මුලින්ම නිවන් දකින්නේ. අන්තිම කොටස දීපු අය අන්තිමටම යනවා. ඒ නිසා ඔබත් තෝරගන්න යමක් දෙනකොට හොඳම දේ ඕන දෙන්න. මුල්ම කොටස ඕන දෙන්න. මහා සංගරන්දන සමහර අයට දැන් ගහක් ගෙඩියක් හදනොත් ඒක කඩලා අරන් තියනවා. ඒකට කියන අග්‍රසස්සේ පූජා කියලා. ඉතින් ඒ වගේ පූජා කරපු නිසා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මුලින් රහත් උනේ. මල්ලි සුබද්ද ස්වාමීන් වහන්සේ අන්තිමට තමයි ඉතින් එන්න ලැබෙන්නේ. ඒක ලැබෙන වෙලාවට තමයි එන්න ඕනේ. නැතුව බලෙන් යන්නත් බෑනේ. ඉතින් ඔන්න වෙලාව ආවා. ආවට ආනන්ද ස්වාමීන් වහන්සේ යන්න දෙන්නේ නැහැ. ඇයි? අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේගේ තමයි වගකීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේව රැක ගැනීම. උන්වහන්සේගේ විවේකය ගැන දන්නේ උන්වහන්සේ තමයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ යමනාපෙන් කිව්වා නෙවෙයි. උන්වහන්සේ දැන් ඔය අපහසුවෙන් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා සුබද්ද දැන් කරදර කරන්න එපා කියලා. ඉතින් නමුත් තුන් පාරක් කතා කරද්දි භාග්‍යවතුන් වහන්සේට ඇහිලා උන්වහන්සේ මතක් කළ ආනන්ද සුබද්දට එන්න දෙන්න. ඔය සුබද්ද ඇවිල්ලා තියෙන්නේ මාව වෙහෙසටපත් කරවන්න නෙවෙයි. මගෙන් ධර්මය අහන්න කියලා. ඉතින් හරි සතුටු ඇවිල්ලා වන්දනා කරලා ඇහුවා. ස්වාමිනි සියලුම දෙනා සියලු ශ්‍රමණවරු කියන්නේ එකම දහමක්ද? සියලුම දෙනා නිවනට යන අයද කියලා ඇහුවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සියලු දෙනා නිවනට යන්නේ නැහැ. යම්කිසි මා තැනක අරියටගේ මග පෙනෙනවද ඒ අරියටගේ මග වඩන්නා වූ ශ්‍රාවකයෝ විතරක් ශ්‍රමණවරු විතරක් නිවනට යනවා කියලා. ඉතින් සුබද්ද මට මේ බුදුසසුනේ බැහැරව පළවෙනි ශ්‍රමණය සෝතාපන්න ශ්‍රාවකයා පේන්නේ නැහැ. දෙවනි ශ්‍රමණය සකදාගාමි ශ්‍රාවකයා පේන්නේ නැහැ. තුන්වෙනි ශ්‍රමණය අනාගාමි ආරයන් වහන්සේ පෙනෙන්න නැහැ. හතරවෙනි ශ්‍රමණ යවන රහතන් වහන්සේ පෙනෙන්නත් නැ. එන ආකාශේ පදන් නැති සමනේ නැති බාහිරේ ආකාශේ පිය සටහන් නැති වාසෙම බාහිර සාසනවල ශ්‍රමණයෝ නැහැ කිව්වා. ශ්‍රමණයෝ කියන්නේ පෞ ශ්‍රමණය කරපු ආර්යයන් වහන්සේට. එහෙනම් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මේ කියන ආර්යයන් වහන්සේලා අටනම වැඩ ඉන්නේම බුදු සසුනේ පමණයි කියලා දේශනා කළා. ඒ දෙකීමත් සමග පැවිදි උපසම්පදා විල්ලුවා. ඒ වෙලාවේ පැවිදි කරන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. උන්වහන්සේ වතුර තියෙන තැනකට ගිහිලා ඉසකෙස් බාලා සිවුරු පොරවල එකගෙන ආවා. තිසරණයේ සමාදන් කිරීමෙන් පැවිදි කරා. තිසරණයේම උපසම්පදාවක් දුන්නා. එතකොට මේ බුදු සසුනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අවසාන වරට පැවිදි වූ ස්වාමීන් වහන්සේ කවුද? සුබද්ද ස්වාමීන් වහන්සේ. අවසන් වරට උපසම්පදා වුණෙත් සුබද්ද ස්වාමීන් වහන්සේ. ඊළඟ කමඨහන්ලු අවසන් වරට කමඨහන් ලැබුණෙත් සුබද්ද ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ කමඨහන් අරන් අඬාඬ වැළපි වැළපි හිටියේ අනේ පිරිනිවන් පානව නේද? එහෙම නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ළඟයි. මන් තථාගතයන් වහන්සේ පිරිනිවෙන්න පෙර රහත් වෙනවා කියන අදිෂ්ඨාණයෙන් සක්මනකට ගොඩ වුණා. විවේක තැනකට ගිහිලා සක්මනකට ගොඩ වෙලා පියවර තුනක් සක්මන් කරද්දීම සිත සියලු කෙලෙසුන්ගෙන් මිදිලා අරිහත්ත්වයෙන් අමා නිවන් සුව සාක්ෂාත්. ඒ සුබද්ද මහ රහතන් වහන්සේ. මේ බුදුසසුනේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වූ අවසාන රහතන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී පහළ වෙච්ච අවසාන රහතන් වහන්සේ. වරද්ද ගන්න එපා. තාම අවසන් රහතන් වහන්සේ කෙනෙක් පහළ වුණේ නැහැ. තාම රහත් වෙන්න පුළුවන්. කවුරුත් කියන්න එපා මේ මලියදේව රහතන් වහන්සේ තමයි අන්තිම රහතන් වහන්සේ කියලා. මොකද උන්වහන්සේගේ බණ අහලම 60 තැනකදී 60 දෙනා වගේ 3600ක් රහත් වෙලා දෙනවා. මලියදේව රහතන් වහන්සේ කියන්නේ මහ රහතන් වහන්සේලාගේ අවසාන මහ රහතන් වහන්සේ. ඒ කියන්නේ මොනවද?
උන්වහන්සේගෙනි. අභිඥා බල සහිත සිව්පිරිසිඹියා සහිත අවසාන මහත්. එහෙමයි යකි තියෙන්නේ. ඉතින් අපි වරද්දගෙන ඉන්න අන්තිම රහතන් වහන්සේ තමයි. මොකද අන්තිම රහතන් වහන්සේ කෙනෙක් පෙන්වන්න බෑ. මොකද අදත් රහත් වෙන්න පුළුවන් සමහරට දැන් කියනවනේ. දැන් රහත් වුණා ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වෙලා දැන් බණ කියනවා. හෙට රහත් වෙන්න පුළුවන් කියන්න බෑ. අපිත් හෙට රහත් වෙද්ද දැන්. ඔහොම වෙන්න බැරි නේ. මොකද ධර්මය අවබෝධ වෙන්නේ වැඩි වෙලා යන්නේ. නෑ ධර්මයේ වඩමින් ඉන්නකොට එකපාරට තමයි රහත් වෙන්නේ. ඒක නිසා බුදුසසුන අවසාන මොහොත දක්වාම රහත් වීමේ මඟ තියෙනවා, අවස්ථාව තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තමයි රහත් වෙන්නේ නැහැ කවුරුවක්. රහත් වෙන්න උත්සාහ කරන්නේ. උත්තරන්න ඕනේ ඉතින් රහත් වෙන්න. අපි ඒක විනම හවස කතා කරමු. නැත්තම් තව වෙලා යනවනේ. රහත් වෙන්න පින මොකද්ද කියන එක. ඉතින් ඔන්න ඕකයි தත්ත්වය. එතකොට කවුද මේ අන්තිම රහතන් වහන්සේ? සුභද්‍ර මහරහතන් වහන්සේ. අලියම කාලේ ලං වුණා. දැන් දේශනා අවසාන කරනට ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙත් අවසාන හෝරාව. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ඇමතුවා. අමතල දේශනා කළා යම්කිසි විශ්වකට යම්කිසි සුළු හරි සැකයක් තියෙනවා නම් ධර්ම විනය ගැන හෝ තථාගතයන් වහන්සේ ගැන බිය නැතුව අහන්න කියලා. දෙවරක් මතක් කළා, තුන්වරක් මතක් කළා, කිසිම ශ්‍රාවකෙක් ඇහුවේ නැහැ. බුද්ධ ගෞරවය නිසාම වගේම කිසිම ශ්‍රාවකයෙකුට සැකයක් තිබුණේ නැහැ කියන වෙලාව. මොකද වැඩිහිටිම භික්ෂුව රහතන් වහන්සේ කෙනෙක්, බාලම භික්ෂුව සෝතාපන්නයි. ඒ අතර සියලු ශ්‍රාවකයෝ ආර ශ්‍රාවකයෝ. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා සැක ඇති වෙන විදිය නැහැ. ඊළඟට එහෙම මතක් කළත් ඇහුවේ නැහැ. එහෙම බැරි නම් යාළුවෙක්ගේ මාර්ගෙන්වත් අහන්න. ඒත් ඇහුවේ නැහැ. ඒකෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. අනේ සාදු සාදු කොච්චර හොඳයිද මේ ශ්‍රාවකයෝ සියලු දෙනාම කිසිම සැකයක් නැහැ නේද කියලා. එසේම කුද්දානුකුද්දක ශික්ෂාපද වෙනස් කරගන්න කියලා අවසරයක් දුන්නා. දැන් දීලා මෙතනින් බැලුවේ පරීක්ෂණයක්. තාත්ත කෙනෙක් දේපල ලියලා කියන උඹලට ඕන නම් විකුණ ගනිල්ලා කියලා. විකුණනවා නම් මොකද දැනගන්නේ? ආ මෙයාලා නම් මගේ දේපල රකින්නේ නැහැ. ඒ වගේ දීපු දේපල තමයි සීලය. ශික්ෂාපද ටිකනේ. කියනවා අන්තිමට කියනවා කැමති නම් වෙනස් කරගන්න. කවුරු හරි ඇහුවා නම් ආ අපි වෙනස් කරගන්නම් ස්වාමිනේ මොනවද ඒ කියලා. ඇහුවේ නැහැ නේ කවුරු. ඒක සතුට වෙන්න හේතුවක්. ඇයි කිසිම ස්වාමින්වහන්සේ කෙනෙකුට ඕන වුණේ නැහැ සිල්පද වෙනස් කරගන්න. ඒ කියන්නේ සියල්ල රකින්නම් කියන එකයි. ඒක නිසා කුද්දාන කුද්ද කියලා ශික්ෂාවක් ඇත්තේ නැහැ. ඒක විමසා බැලීම පරික්ෂණයක්. බැලුවේ ශ්‍රාවක දරුවා අන්තිම වෙලාවේ හරි බලනවද කියලා මගේ අණ පිටින් යන අණින් පිට යන්න. අණ ලිහිල් කරගන්න. මගේ ශික්ෂාව ලිහිල් කරන්න. එහෙම කිසිම ශ්‍රාවකයෙකුට අවස්ථාවක් උනේ නැහැ. දැන් අද ඉන්න අයගේ හැවුවා නම් ඔක්කොම ටික ලිහිල් කරලා දෙන්න කියලා කියයි. නමුත් එදා හිටපු හැම කිව්වේ නෑ පුළුවන් නම් ඔක්කොම ටික අයින් කරලා දෙන්න කියලා. දැන් කියනවනේ එහෙම කතාව. නමුත් පළවෙනි ධර්ම සංගායනාවේදී ඥාක්තිය තියලා විශේෂ පැනවීමක් කරා. කිසිම කෙනෙකුට ශික්ෂාපද වෙනස් කරන්න බෑ කියලා. මොකද රහතන් වහන්සේලා වෙනස් කරේ නෑනේ. ඒක නිසා ඉතින් වෙනස් කරන්න අවශ්‍ය නෑ. තම තමන් වෙනස් කරගත්තම හරි ඒක. අමාරු කට්ටිය වෙනස් කරගන්න ඕනේ. ඒකේ කඩු කරගෙන ගිහිල්ලා අන්තිමට මොකුත් නෑ. ඒ වෙනම එක. නමුත් සියලු ශ්‍රාවකයන් පොදුවේ තියෙනවා යම් පැනවූ සික පදය වෙනයි සියල්ල රකින්නත් නොපැනවූ සික පද නොපනවා ගන්නත්. ඉතින් විනයට කිසිම සික පදය අලුතෙන් එකතු වෙන්නේ නෑ. වගේම විනය සිල් පද එකක් අඩු කරන්නේත් නැහැ. රහත් වෙන්න කැමති ශ්‍රාවකයෝ සියල්ල අඩු වැඩි නැතුව මැනවින් රකින්නවා කියන එක තමයි මෙතනින් පෙන්වන්නේ. එසේ අවසානයේ තවත් පැනවීමක් කළා චුන්ද ස්වාමී චන්න ස්වාමීන් වහන්සේට. චන්න කියන්නේ කවුද? බුදු වෙන දවසේ නැත්නම් බුදු වෙන්න යන දවසේ එක්ක ගියේ කවුද? චන්න ඇමති. එයා පස්සේ මහණ වුණා. මහණලා කවුරුවක් කියන එක අහන්නේ නැහැ. මම තමයි බුදු වෙනකොට එක්ක ගියේ කියලා එයා ඉන්නවා ලොකුම තැන. කිසි කෙනෙක් කියන ඇහුවේ නැහැලු. ඒ නිසා ඉන්නකම් මුකුත් කිව්වේ නැහැ. බුදුරජාමහාස ඉන්නකොට කිව්වනම් අයි මෙච්චර උදව් කළාද මට මෙහෙම කරා කියලා තරහ බැඳ ගන්නවා. නමුත් කිව්වා මම පිරිනිවන් පෑවට පස්සේ චන්නයන්ට බ්‍රහ්ම දණ්ඩණය පනවන්න කියලා. ඒ බ්‍රහ්ම දණ්ඩණය ගැන කිසිම කෙනෙක් කතා නොකර කොන් කරන්න කියන. එහෙම කරාම එයාට තේරිලා වටහාගෙන බුදුරජාමහාස පිරිනිවන් පෑවට පස්සේ ටික දවසක් යනකොටම උන්වහන්සේ භාවනා කරලා රහත් වෙනවා. චන්න රහතන් වහන්සේ වෙනවා. ඒ නිසා එහෙම පැනවලා අවසන් වුණා. දැන් සියලුම කතාබහ අවසන්. ඒ නිසා මෙන්න අවසාන බුද්ධ වචනය. තථාගතයන් වහන්සේගේ පස්චිම වචනය. උන්වහන්සේ මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේ ලැබතුවා. හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාද. කියන්න බලන්න මේක පාඩම් කරගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය. කියන්න. හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංකාර අප්පමාදේන සම්පාදේත.
කියන්නේ මහානෙනි ආමන්තයාමි කියන්නේ අමතමි වෝ කියන්නේ නිපාතයක් මහානෙනි මම නුඹලා අවතමි මොකද්ද කියන්නේ මොකද්ද දේශනා ඊටාම සැකවින් කළ සීල ධර්මය හකුලා කළ අවසන් දේශනා සියෝ ධර්මයන් හකුලා කියනවනම් කියන්න තියෙන එක වචනය අනිත්‍ය ධර්මියම ගන්න පුළුවන් වචන තුනකට අනිත්‍ය දුක ආ ඒකත් එක වචනයකට ගන්න පුළුවන් අනිත්‍ය කිව්ව ගමන් අර තුනම තියෙනවා මොකද්ද කි මා සංඛාර සංස්කාර නැති වෙන සුළු නැසෙන සුළු අප්‍රමාදේන සම්පාද කියන අප්‍රමාදව නිවනට කටයුතු කරන්න කියන එකයි කියන්නේ සිල් ලකින්න සමාධි වඩන්න ප්‍රඥා කර වඩන්න විදර්ශනා භාවනා කරන්න කියන එකයි අප්‍රමාද කියන්නේ අප්‍රමාද වෙන්න නිවන් දකින්න කියලා ඔය වචනේ දේශනා කළ එතනින් 84000ක් ධර්මයේ දේශනා කළ බුදු මුව සංගල පිය වුණා. පස් වසර දහම් දෙසු මුව පිය වුණා. තවත් විවර වෙන්නේ නැහැ. එපමණයි. මහා කරුණා දහර ගලාගිය දෙනත පිය වුණා. බුදු කය නිසල වුණා. තථාගතයන් වහන්සේ පළමු ධානය, දෙවනි ධානය, තුන්වෙනි ධානය, සතරවෙනි ධානය අරූප ධානය සතරට සම්බන්ධලා නේව සංඥා නාසඤ්ඤාතින් නැගී සිටිනවා සමගම නිරෝධ සමාපත්තියට සම්බඳුණා. එතකොට නිසල වුණා බුදුකය ආනන්ද ස්වාමීන් වහන්සේ අනු අනුරුද්ධයන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවද කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් මේ සමාපත්තිය නුවණින් බලමින් හිටියේ. උන්වහන්සේ දිවස්ලාභීනේ. ඒ නිසා කියනවා නෑ ආනන්ද තථාගතයන් වහන්සේ දැන් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නවා කියලා. ඒ නැවතත් නිරෝධයෙන් නැගී ඉඳලා ධානයකින් එක නැගී ඉඳලා පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයටත් දෙවනි ධානයේ තුන්වෙනි ධානයට සම්වැදිලා තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට සම්වැදිලා සතරවෙනි ධානයෙන් නැගී සිටනවා සමගම තුන් ලොවට පිහිටවි වදාළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා. එළිය කළ මිනි පහනක් නිවෙන්නාසේ, හිරු දහසක් නිවේ යන්නාසේ, සඳ දහසක් බැස යන්නාසේම බුදුරජාණන් වහන්සේ සසර ගමනේ පැමිණි අනාදි මධ්‍යග ගමන එතනින් උපවර්තන සල්වණයෙන් අද වැනි වෙසක් පුන් පොහෝ දවසකදී අවසන් කරමින් පිරිනිවන් පාවදාලා. එදින් පසු සැවැත් නුවරට, දෙවුරම් බෙහෙරට, රජගහ නුවරට, වේළුවනාරාමයට, විශාලා මහනුවරට ආදී කිසිම නගරයකට බුදුරජාණන් වහන්සේ පා ගමනින් වැඩම කරන්නේ නැහැ. කිසිම ශ්‍රාවකයෙකුට අඟුලිමාලට දෙසුවාසේ, ආලවකට දෙසුවාසේ, පටාචාරාවට පිහිට වුණාසේ, කිසා ගෞතමියට පිහිට වුණාසේ, සුනීත සෝපාකට පිහිට වුණාසේ, කිසිම අසරණයෙකුට පිහිට වෙන්න වැඩම කරන්නේත් නැහැ එදායින් පස්සේ. එදයින් පස්සේ පිහිට පිළිසරණ වෙන්නේ මගින් පසු ඔබට ශාස්ත්‍ර වන ධර්මීය පමණයි කියන එකයි. එනවා ඒ ධර්මියම ගුරු කරගෙන ඇසුරු කරගෙන තමයි ඔබත් අපිත් මේ සිල් සමාදන් වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරමින් භාවනා කරමින් ශාස්ත්‍ර උතන්හි තබාගෙන දකිමින් බුදුරජාණන් වහන්සේ දකින්නේ ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයෙන්මයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කායිකව දකින්න නැති අදවැනි කාලෙක විෂම කාලෙක වුණත් අද අපිට ධර්මයේ තුලින් තමයි බුදුරජාණන් වහන්සේව මවා ගන්න තියෙන්නේ සිහි කර ගන්නට තියෙන. එසේනම් එසේ පිරිනිවන් පාවදාල අනන්ත ගුණ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා සම්බුත්. අපි සිල්වත් ජීවිත නිවන් දක්නාතුරු බුදුරජාණන් වහන්සේටම පූජා වේවා. සසර ගමනේදී හෝ අපට මිසදුටු ඇසුරක් නොවේවා. මේ තිසරණයම සරණ යමින් නිවන් දකින්න ලැබේවා කියලා පතන්න. එසේ පිරිනිවන් පෑවට පස්සේ ඒ අහසින් දිව මදාරාමල් වැටෙනවා. සල්මල් ඉබේ පතිත වෙනවා. අකලට සල්මල් පිපිල පතිත වෙනවා. මිනිසුන් අඬනවා. දෙවියෝ අහසේ අඬනවා. ඉසකේ ස්වගුරු වාගෙන අඬනවා. දිව්‍ය වීණා වාදනය කරනවා, නටනවා, ගයනවා. මේ නොයෙක් පූජාවල් පැවැත්තුවා. ඒය දින හතක් ඒ ස්ථානයේම තැන්පත්ව තිබුණා. ඒ තැන්පත්ව තිබෙන වෙලාවේ මිනිසුන් ඇවිල්ලා මිනිස්යාගේ ශක්ති ප්‍රමාණයෙන් පංචිතූර්ය වාදනයෙන් පූජා කළා, සුවඳින් පූජා කළා, මලින් සුවඳින් මලින් පූජා කළා. දෙවියන් මදාරා මලින් පූජා පැවැත්තුවා. ඉතින් මේ මදාරා මලක් අහුලගත්තු එක් පරිබ්‍රාජකෙක් මේකේ කෝට්ටක් අමුණගෙන එයා ඒක හිසලාගෙන යනකොට කාශ්‍යප ස්වාමීන් වහන්සේ 500ක් ශිෂ්‍යයෝ සමග ඒ පුල්ලලෙන ළඟ තියෙන ගහේ මල් පරවෙලා පැම් බොරවුණ වෙලාවේ තමයි දැනගන්නේ පිරිනිවන් පෑ බව. ඉතින් වැඩම කරද්දි මේ පරිබ්‍රාජකී අර මදාරාමල ඉහළගෙන යනකොට ඇහුවා මේ මදාරාමල කොහෙන් දැනගත්තා? බුදුරයන් වහන්සේගේ පිරිනිවන් ස්ථානෙන් තමයි. එතෙන්ටනේ වැටෙන්නේ මේ මල්. කිව්වා මේ පරිනිර්වාණ ස්ථානෙන් තමයි අරගෙන ආවේ කියලා. ඉතින් යම් කිසි ශ්‍රාවකෙක් හිටියනම් රාග සහිතව
සහිතව උන්වහන්සේලා වැළපෙන්න පටන් ගත්තා. අනේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නේද? උන්වහන්සේලා වැළපෙනකොට වයසට ගිහිල්ලා මහාන වෙච්ච කරණවැමි හාමුදුරු නමක් හිටියා. يعني කොණ්ඩේ බාපු කෙනෙක්, කොණ්ඩේ කවපු කෙනෙක්. එයා කොණ්ඩේ කපලා සල්ලි එකතු කරලා නැත්තම් වී එකතු කරලා හාල් එකතු කරලා කැඳක් පූජා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ එක දවසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කැඳ විසි කරන්න කියලා තියෙනවා. ඇයි? මිනිස්සුන්ට සේවය කරලා ගත්තු හාල් වලින් තමයි මේක වියලා තියෙන්නේ. නිසා මේක මිච්ඡා ආජීවය. අකපයි. අකප නිසා විසි කරයි කියලා මෙයා වෛර බැඳගත්තා. කවුද මේ? බුද්ධ පබ්බජිත සුබද්ද. දැන් පටල ගන්න එපා. සුබද්ද රහතන් වහන්සේ කලින් රහත් තුනෙක් කෙනා. මේ කවුද? බුද්ධ පබ්බජිත කියන්නේ නාකි වෙලා මහාන වෙච්ච කියන එකනේ. වයසට ගිහිල්ලා. ඉතින් එයා වෛර බැඳගත් ඔන්න ඒ හේතුව. ඒ නිසා අර අඬන සාවින් හැල දැකලා මෙයාගෙන ඇවැත්නි අඬන්න එපා. අපි මේ මහා ශ්‍රමණයේකින් මනාව මිදුන වෙමු. දැන් අපිට අරක හොඳ නැහැ මේක හොඳ නැහැ කියලා කියන්න කෙනෙක් නෑ. මේක කරන්න අරක කරන්න කියලා කියන්න කෙනෙක් නෑ. අපි දැන් හරි නිදහස් අය. දැන් අපි සතුටු වෙන්න ඕනලු මේ වෙලාවේ කියලා කිව්වා. ඉතින් මේක අභද්‍ර වචනනේ. සුභද්‍රගේ අභද්‍ර වචන. මේක ඇහුනේ කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තුන අනේ බුදුරජාණන් වහන්සේ විරිණුවම් පාලා ආදාහණය කරන්නක් කලින් සමහරු මෙහෙම කියනවනම් තව කල් යනකොට කොහොම ගියයිද? ඒ නිසා වහාම ධර්ම සංගායනාව කළ යුතුයි කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරගෙන වැඩම කරලා තියෙනවා. ඉතින් මේ කියන සුබද්ද ගැන ඔබ දැනගෙන ඉන්න. එයා අන්න අර වයසට ගිහිලා මහාන වෙච්ච වෙනම කෙනෙක් මිසක් රහත් වෙච්ච සුබද්ද රහතන් වහන්සේවයි පටල ගන්නට එපා. එහෙනම් අභද්‍ර වචනේ ඇහුණා. දැන් මේ ශ්‍රී දේහයේ අවසන් කටයුතු කරන්න ඕන. ඉතින් අවසන් කටයුතු කරන්න ිතාගෙන ඒ පාවාන් කුසිනාරාවේ මල්ල කුමාරවරු ඇවිල්ලා හිස සෝදානාගෙන සුදු සලු පිළි ඇඳගෙන ඇවිල්ලා මේ දේහයේ ඉස්සුවා. උස්සන්න හැදුවා. උස්සන්න බෑ. එතකොට අනුරුත් සයනාසිරි කිව්වා උස්සන්න බෑ ස්වාමීනි කියලා. ඒ උස්සන්න බෑ උඹලගේ අදහස වෙන එකක්, දෙවියන්ගේ අදහස තව එකක් කිව්වා. නිවන් පාන වෙලාවේ දැන් සක්දිරජතුමා ඇවිල්ලා ගාතාවක් කියලා ගියා. අනිච්චාව සංඛාර උප්පාද වයිදම් වෙන ආදි වශයෙන්. ඉතින් අනුරුත් ස්වාමීන් වහන්සේත් ගාතා ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම කතාවෙන් දැන් එලි වෙන කිට්ටුවනි පිරිනවම් පෑවේ. එලි වෙන තුරා මරණ සතිය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්තුණා. කවුරු කවුරුද? අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ ටිකත් පොඩ්ඩක් අහගන්න. මොකද කොච්චර පරිනිර්වාණ සූත්‍රයක්වත් මේ ටික අහන්න ලැබෙන්නේ නැති නිසා. පිරිනිවන් පෑවට පස්සේ මොකද වුනේ කියන එකනේ. ඒක ආදාහණිය දක්වා විස්තරයක් මේ පරිනිර්වාණ සූත්‍රයේ තියෙන ඔබට විස්තර කරලා අහගන්න ලැබිලා නැතුව ඇති. ඉතින් මේකෙදි මරණ සතිය ගැන කතා කළා. උදේවරුවේ පිරිස දැන් බොහෝ සෙයින් එනවා, වන්දනා කරනවා, යනවා, අඬනවා නේද? තේරෙනවනේ මොනවද වෙන්නේ නැත්තේ කියලා. ඉතින් පංචතූරේ නාදයෙන් පූජා කළා. දවස් හතක් ගිහිපු දවසේ තමයි මේ දේහය උස්සන්න හැදුවේ. උස්සන්න බැරි වුණා. ඒ යාල හිතන් හිටියේ වෙනත් දිශාවකින් යන්න. දෙවියෝ හිතන්නේ නැගෙනහිර දිශාවෙන් යන්න ඕන කියලා. ඉතින් එහෙම කොට පස්සේ නැගෙනහිර දිශාවෙන් යන අදහසින් උස්සනකොට ඔසවන්න පුළුවන් වුණා. ඔසවගෙන ගියා. ගිහිල්ලා ඒ නගරේ නැගෙනහිර පැත්තේ දොරටුව පැත්තෙන් ගිහිල්ලා තමයි ආදාහණය කරන තැන මකුට බන්ධන කියන තැනක් තියෙනවා. ඒ කියන්නේ ඒ මල්ල රජදරුවන්ට අභිෂේක කරන ඔටුනු පළඳන තැන. ඒක දේවාල භූමියක්, චෛත්‍ය ස්ථානයක්. ඒ මකොට බන්ධන චෛත්‍ය ගාව තියෙන ඒ රජවරුන්ගේ ශාලාවට වැඩම කරවල එහි සයනයක මේ දේහය තැන්පත් කළා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා දැන් මොකද්ද කරන්න ඕන කියලා. දැන් කිව්වා ශ්‍රී දේහේ අලුත් පටපිලියොතල පුළුන් ඔතන්න ඕන කියලා. ඉතින් එතකොට මතක් කළා මුළු ජනපදයේම නුවරම තියෙන පුළුන් එකතු කරන්න කියලා. ඉතින් පුළුන් ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා රට අයින් කරලා පොළල පොළල ගත්තා. අලුත් පටපිලි අරගෙන මුළු කයම පටපිලියෙන් ඔතලා අර පුළුන් කපු පුළුන් වලින් ඔතලා 500 වාරයක් එතුවා. ඊට පස්සේ මොකද කරන්නේ කියලා? රන් දේහයක දෙනක තැම්පත් කරන්න කිව්වා. රත්රන් වලින් කරපු දෙනක බුදු සිරුර තැම්පත් කළා. රන් පියනෙන් වැසුවා. දැන් සියලු වර්ගයේ සුවඳ දරවිදු චිත්තකයක් හදන්න ඕනේ. හැදුවා. හදලා එහි තැම්පත් කළා. තැම්පත් කළා. දැන් ගිනි තියනවා, ගිනි තියනවා, ගිනි දැල් වෙන්නේ නෑ. එතකොට අනුරුත් ස්වාමීන් වහන්සේගෙන හැමෝම ඇවිල්ලා නෑ දිවස්ලාභීනේ. එතකොට උන්වහන්සේ කිව්වා දෙවියන්ගේ අදහස වෙන එකක්. මොකක්ද දෙවියන්ගේ අදහස? කාශ්‍යප ස්වාමීන් වහන්සේ එනතුරු ගිනි තියන්න බෑ කියන එකයි. ඒ නිසා උන්වහන්සේ දවස් 7ක් ගියා වඩින්න. වැඩම කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ චිත්තකේ ළඟට එනකොටම සිරිපතුල පැත්තෙන් චිත්තකේ විවරලා සිරිපතුල් දෙක එළියට වැඩම කළා. ඒ එළියටම කරපු සිරිපතුල් දෙකේ නරල තියාගෙන සිරිපතුල් පිරිමදෙමින් මේ ස්වාමීන් වහන්සේ තුන් වරක් වන්දනා කළා. අනිත් 500ක් ශිෂ්‍ය රහතන් වහන්සේලා ස්වාමින් වහන්සේලා තැවිල්ලා හිස තබල වන්දනා කරලා ඉවර වෙනවා සමගම ඉබේටම සිරිපතුල් දෙක නැවතත් චිතකයේම සැඟවුණා. සැඟවෙනවා සමග ඉබේටම චිතකයේ ගිනි දැල්ුණා. දැල්වෙන්නා වූ බුදු සිරුරේ සිවියත් සමත් නහරත්
මසුත් ලේත් කියන මේ සියල්ල ඉතිරි නැතුව ආදාහණය වෙලා වාෂ්ප වුණා. අස්ති පමණක් දැවිලා කුඩා කුඩා කොටස් වලට සුණු සහල් තරම් අබ පියලි තරම් ප්‍රමාණ වලට වෙන් වුණා. මුම් පියලි තරම් ප්‍රමාණ කියන ප්‍රමාණ තුනකින් නැසයකට ධාතුන් වහන්සේලා වෙන් වුණා. ඒ 13 නැලියක් ඩ්‍රෝන වලින් ගත්තොත් 8ක්. ඊළඟට තව ඉතුරු වුණා දන්ත ධාතුන් වහන්සේලා 49න් 49. ඉතුරු දත් ටිකට මොකද වුනේ? සක්වලවල වලින් ආපු අනිද්ද විවරු ඒව අරගෙන ගියා. ඒ ඒ සක්වලවල පූජා පවත්තන්න ප්‍රධාන රදනක දත් හතර දන්ත දාසුන් නල හතර අර දිග් දත් හතරක් තියෙන අපි ඒ වගේ තථාගතයන් වහන්සේ එවැනි දත් හතර ඔබ දලදා වහන්සේ දැකලා තියෙනවා දැකලා ඇති. ඒ සතර නම තමයි ඉතුරු වුනේ. ඒ සතර නමින් එක නමක් මහනුවර දලදා මාලිගාවේ වැඩ ඉන්නවා සාදු කියන. තව නමක් සෝමාවති චෛත්‍ය රාජයන් වහන්සේ තුල වැඩ ඉන්නවා. තව නම් තවතිසා දෙව්ලෝ වැඩ ඉන්නවා. තව නමක් නාගලෝකේ වැඩ ඉන්නවා. කලින් ඔබ තිබිච්ච තැන් වෙනස්, ගාථාවේ තියෙන තැන් වෙනස්, කලින්ගු රට කියලා තියෙනවා. එහෙම නමුත් දැන් ඒ කිසි තැනක නෙවෙයි තියෙන ලංකාවේ තමයි මේ හතර නමගෙන් දෙනමක්ම වැඩ ඉන්නේ. ඊළඟට අකු ධාතුන් වහල දෙනමක් තියෙනවා. මේ දෙපෙ තියෙන ධාතුන් වහල දෙනම. ඒ ධාතුන් වහල දෙනමයි ග්‍රීවා ධාතුන් වහන්සේ නලලතලයේ ලලාට ධාතුන් වහන්සේ ඉතුරු වුණා. මේ ඉතුරු වෙච්ච ප්‍රධාන ධාතුන් වල 7 සමග දැන් ඔක්කොම 13 නැලියක් අර කුඩා ධාතුන් වහන්සේලා. ඇයි කුඩා වෙන්න වෙන් උනේ? බුදුරජාණන් වහන්සේ වැඩි හිටිය ටික කාලයයි, දැකපු අය ටික දෙනයි, නොදකපු අය බොහෝ දෙනයි. අනාගතේ බොහෝ දෙනෙක් අතර මේ ධාතුන් වහන්සේලා පැතිරෙන්න තමයි අදිෂ්ඨාන. එර නොදකපු අයට මේ ධාතුන් වහන්සේව දැකලා වන්දනා කළහො පිං රැස් කර ගන්නවා නිසා. ඉතින් මේ පිරිනිවන් පෑවාගෙන ආරංචි අජාසත් රජතුමාට කිඹුල්වත් පුරයට, කෝලිය නගරයට, විශාලාවට, බුලි රජ දරුවන්ට ඔක්කොටම දැන් ආරංචිලා රාජ්‍ය 7කින් සේනා සංවිධානය කරගෙන හොඳින් දුන්නොත් හොඳයි, නැත්තම් නරකින් හරි ගන්නයි කියලා. දැන් යුද්ධ කරන්න ඉන්නේ 7 දෙනෙක් රජවරු. 7 දෙනාම ඇවිල්ලා කියනවා හොඳින් දෙනවා නම් ධාතු දෙන්න අපිට, නැත්තම් අපි ගන්නවායි කියලා. ඉතින් මල් රජවරු කිව්වා උඹලා නරකින් ගන්නව නම් නරකින්ම ගනින්න කියලා යාලත් යුද්ධ ප්‍රකාශ කළා. එතකොට දැන් යුද්ධ කරා නම් කියනවා දිනන්නේ කවුද? මල් රජදරු. අර රජවරු කොච්චර බලවත් වුණත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙත් මල් රටේමයි, ධාතු වැඩ ඉන්නෙත් මල් රටේමයි. ඒ නිසා මහේසාගේ සියලුම දෙවියෝ වැඩ ඉන්නේ මල් රටේමයි. ඒ දෙවියන්ගේ අනුග්‍රහය ලැබෙන්නේත් මල් රජදරුවන්ටමයි. ඒ නිසා දිනනවා නම් දිනන්නේ මල් රජදරු. ඒත් මේක වෙන්න දුන්නේ නැහැ. එතනට ද්‍රෝණ කියලා බමුණෙක්, එයා කතා කරලකුවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සාන්තිවාදී. ඒ සාන්තිවාදී බුදුරජාණන් වහන්සේ කයේ කොටස් බෙදා ගන්න උඹලා ගහමරා ගන්න එක එච්චර සුසුසිය නෙවෙයි. උන්වහන්සේ සාන්තිවාදී. උන්වහන්සේ සාන්තිවාදී තථාගතයන් වහන්සේගේ ධාතු බෙදා ගන්න උඹලා රණ්ඩු වෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන අගෞරවය. මේ පිරිනිවන් පාපු ගම නේ. දැන් අම්මා තාත්තා මැරුණ ගමන් දීපල බෙදා ගන්න ගහ ගන්නවයි කියන්නේ ඔය වගේ වැඩක් තමයි. හරි නින්දාවන්නේ. ඉතින් එහෙම කරන්න වෙන්නේ යන්නේ. දැන් හේසක ඔබල එහෙම කරන්න එපා. මම උඹලට 8කට මේක බෙදලා දෙන්න. ආයිනම් ඔබම බෙදලා දෙන්න කියලා දැන් බාර දුන්න. දැන් රජවරු 8 දෙනා 8 පැත්තේ ඉන්නවා. මෙයා ගත්තා නැලියක්. නැලියක් දෙන්නකෝ. නැලිය අරගෙන ඒකෙන් මෙයා 8ක් මයින්නකම මෙයාත් හොර වැඩක් කළා. මොකද්ද කරේ? එක දතක් අරන් ඔළුවේ ගහගත්තා. කාටවත් පේන්නේ නැති. හරි ගහලා බලමු මොකද උනේ කියලා. එයා දැන් නැලියට මැනලා මැනලා දෙක දෙක නැලි දෙකක් දෙනවා එක රජගෙනට. අන්න ඔයාගේ ටිකලා දෙනවා. ඉතින් ඒ ආට්ටි මොකද කියන්නේ? කරඬුවකට අර ධාතු ටික පිළිගෙන යනවා. පස්සේ මෙයා ඔක්කොම කළා. හරි තමයි මටත් තියෙනවනේ කොටසක් කියලා අල්ල අතගාලා බලන ඔළුව ඔළුවේ නැහැ. බලනකොට සක්දිවරයි තමයි ඒකත් අරන් ගියා. එයි මෙයාත් කරේ හොරකමක්. හැබැයි මෙයාට මේක රැක ගන්න තරම් වාසනාව නැති නිසා දෙවියෝ ඒක අරගෙන ගියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ධාතු භාජනය විභජනය සිද්ධ කළේ. ඒ විභජනයෙන් පස්සේ දඹදිව චෛත්‍ය 7ක් නේ 8ක් ගොඩ නැගුවා. 8යි තවත් පිරිසක් දැන් පස්සේ දුවගෙන ආව අපිටත් ඕන කියලා. අල්ලකප්පේ රජවරු. ඒ අල්ලකප්පේට දැන් අපි දන්නේ අල්ලකප්පේ කොහෙ තියෙන කියලා නේද කිව්වට. නමුත් අල්ලකප්ප කියන කොටසේ නගර රජවරුත් ආවා. ඒ ආවට පස්සේ කිව්වා දැන් උඹලට දෙන්න ධාතු නැහැ, අටට බෙදුවා. උඹලට ඕන නම් ওই චෛත්‍ය මේ ආදාහන කරපු දෙන මේ තියන මොනවද? අඟුරු. අඟුරු දෙන්නම්. ඉතින් අර අඟුරු ඔක්කොම බුදුරජාමහාසගේ ශ්‍රී දේහි දැවුණු තැන අඟුරුනේ. අපි මේ ගන්නේ කියන ශ්‍රද්ධාවෙන් අඟුරු ටික ඔක්කොම අරගෙන ඉල යාලා අංග අරගෙන චෛත්‍යයක් හැදුවා අඟුරු තැන්පත් කරා. ඊළඟට මේ බමුණ කිව්වා මට මේ නැලියවත් දෙන්න එහෙනම්.
නේද මගේ මං ගත්ත එක මට නැති වුණානේ ඒක කිව්වේ නැහැ කාටවත් හොරාට දැන් කරපු එක හොරාට දන්නේ නැහැ වගේ හිටියා දැන් තමන්ම දැන් බලනකොට නැහනේ එසම් මට නැලිය දෙන්න කියලා නැලිය ඉල්ලගෙන ගිහිල්ලා ධාතු මැනපු නැලිය තැම්පත් කළා කුම්භ තූපය කියලා තූපයක් නැහැ කුම්භ තූපය අංගාර තූපයයි කෝලිය රටේ තූපයයි ඒක රාමගාමි කියලා කියනවනේ කිඹුල්වත් පුර තූපය රජගහ නුවර තූපයයි සවැත් නුවර විශාලානුවර ආදී තූප ඔක්කොම 8යි මේ දෙකයි 10යි ඒ වෙනකොට දඹදිව තථාගතයන් වහන්සේ වෙනුවෙන් මහා තූප 10ක් ගොඩනැගිලා තිබුණා. පසු කාලේ මේ තූප 10ම තිබෙච්ච ධාතුන් වහන්සේලා අජාසත්තර එතුමාගේ ප්‍රධානත්වයෙන් කාශ්‍යප රහතන් වහන්සේගේ අනුදැනීමෙන් වැඩි කල නොගොස්ම සුළු කලකින්ම එරිදි බලයෙන් අරගත්තා. මොකද ඒ ඔක්කොම විනාශ කරලා හතුරු පරසතුරු ආක්‍රමණය කරලා විනාශ වෙන නිසා පොඩි ධාතු ප්‍රමාණයක් තියදී සියලුම ධාතු අරගෙන පොළොව යට චෛත්‍යයක් හැදුවා වාල සංඝාට චෛත්‍යය කියලා. ඒකේ ගත්ත රාමග්‍රාමයේ චෛත්‍යයෙන් ගත්තේ නැහැ. ගන්න අවශ්‍ය වුණ නැහැ. මොකද රාමග්‍රාම චෛත්‍ය තියෙන්නේ ගඟ අයිනෙමයි. ඒ ගඟේ වතුර ඇවිල්ලා මේ ධාතු කරණු ගඟට යනවා. ගඟට ගිහලා නාගය මේක අරගෙන නාගලෝකෙ තියන් ඉන්නවා. පස්සේ කාලෙක සෝනුත්තර කියන රහතන් වහන්සේ ගිහිල්ලා ඒක ඉල්ලගෙන ඉන්නවා රුවන්වැලිසෑයේ නිදන් කරන්න දෙන්න කියලා. ඒතකොට හංග ගන්නවනේ යාලා. මේ දරණ ගහගෙන පුළුවන් නම් ගන්න කියලා. ඉතින් බඩ අතර අත දාලා ඇතුළට අරගෙන එනවා. ඉතින් ඒ තමයි ඒ ධාතු කොටස. එතකොට අපේ රටේ තියෙන්නේ රුවන්වැලිසෑය දැන් තියෙන්නේ අර කෝලිය රජ දරුවන්ට කියන්නේ මහමායා දේවියගේ පැත්තේ ඥාතින්ට දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝණය තමයි අපි තුල අප රටේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අන්න වාල සංඝාටි තමයි තැන්පත් කළේ. තවත් බොහෝ කල් ගිහිල්ලා පරිනිර්වාණය අවුරුදු 200 ගණකට පස්සේ ධර්මාශෝක අධිරාජ්‍ය අධිරාජ්‍යට පත් වුණාට පස්සේ සදහැටපත් වෙලා 84,000ක් මෙහි රදන ධාතු ඉල්ලද්දී තමයි දෙවියන්ගේ ආනුභාවයෙන් අර හදපු විෂ්මකර්ම දිව්‍ය පුත්‍රයා හදපු අර කඩු කරකැවෙන වාල සංඝාට නතර කරලා අදිෂ්ඨානේ අර ධාතු ඔක්කොම අරගෙන 84,000ක් විහාරවල තැන්පත් කළේ. පිරිනිවන් පාල දින හතින් පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සුගත පාත්‍රය සුගත සිවුර ආදී සියල්ල අරගෙන තනියම වැඩම කරනවා සවැත් නුවර දේවරම් බේරට. දේවරම් බේරේ කවුරුත් නැහැ. ඔක්කොම අර පරිනිර්වාණයට වැඩම කළා හරි පාළුවයි. වල් බිහි වෙලා බොහොම අපිරිසුදු වෙලා දැන් එතන පිරිසුදු කරලා තථාගත සුගත කුටියට වන්දනා කරගෙන ගිහිල්ලා ඒත් හරිම දුකයි. දුකෙන් ගිහිල්ලා තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියන ඉතින් උන්වහන්සේ වන්දනා කළ අවසර නම් ඇතුළට ගිහිල්ලා ඒ සුගතයන් වහන්සේගේ කුටිය අතුගාල ඇමදලා ආසනය පනවල සිවුරෙහි තැම්පත් කළා පාත්‍රය තැම්පත් කළා හැරමිටිය තැම්පත් කළා පඩික්කමක් තියලා තථාගත බුදුරජාණන් වහන්සේ දානි වන්දනලාට දානි කියලා පිළිගන්නවා. දැන් අපි බුද්ධ පූජාව තියන්නේ අන්න ඒක. ඒ නිසා ඒ විදිහට උන්වහන්සේ ආදර්ශයක් දුන්නා. පිරිනිවන් පෑවත් කොහොමද තථාගතයන් වහන්සේ ජීවමාන ස්වරූපයෙන් උපස්ථාන කරන්නේ? එහෙම කළා උන්වහන්සේ. එහෙම කළා. ඊට උණු පෑන් සකස් කරලා තියෙනවා. සුසිල් පෑන් සකස් කරලා තියෙනවා. පෑන් පවන් සලනවා. පෑන් පහසු වෙන්න පෑන් සකස් කරලා තියෙනවා. පෑන් පහසු වෙන ආරාධනා කරනවා. ඊළඟට රාත්‍රී කාලේ අර පුරුදු විදිහෙන් දඬු වැට පහනක් අරන් එළි වෙනකන් ගල කිලිය වටා සක්මන් කළා. බුදුරජාමහාස වැඩ ඉන්නවා කියන අදහසින්ම අදත් අපි ලුවන් තථාගතයන් වහන්සේ ගෙදරට වැඩම කරවගෙන කුටියක් වෙන් කළා හෝ ඇඳක් පනවන්න පුළුවන්, පුටුවක් පනවන්න පුළුවන්, තමාර ස්ථානල කරන එහෙම පඩික්කමක් තියන්න පුළුවන්, බුද්ධ පූජා විශාල පාත්‍රයක හොඳට තියන්න පුළුවන්. එහෙම කරනවා නම් අර ජීවමාන බුදුරජාමහාසට උපස්ථාන කළා සමාන පිනක්ම අදත් රැස් කරගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. එසේනම් මේයි සිද්ධිය, මේකයි කාරණය. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා යම් තැනක වැඩ ඉන්නවනේ එකනම එතෙක් තථාගතයන් වහන්සේ කායිකවත් ජීවමානයි. ඒ බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මයෙන් එක ධර්මස්කන්ධයක්වත් කොතනක හෝ තියෙනවන එතෙක් දහම තුලින්ද බුදුරජාණන් වහන්සේ ජීවමානයි. යම් දිනකදී මේ ශාසනය අවසන් වන දවසේදී තවත් අවුරුදු 2000 ගානක, ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණේ අවුරුදු 5000 පිරෙන දවසේදී මේ සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලිසෑයට එක් රැස් වෙලා එරිදි බලයෙන් එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරුවක් මැවිලා ඒ නිර්මිත බුදුරු වහන්සින් දඹදිව බුද්ධගයාවට වැඩම කළා. ඒ බුද්ධගයා වජිරාසනයේ වැඩ සිටිමින් දෙවියන්ට සුළු මොහොතක් එක ධර්මයක් දේශනා කළා. නැවතත් ප්‍රාතිහාර්ය දක්වලා ඒ මොහොතේ ගිනිගෙන දැවෙනවා. සියලු දෙවියෝ තමයි වෙලා රැස් වෙලා දෙවියෝ අඬා වැළපෙනවා. එදා පිරිනවන් පෑවට වඩා දුකින් අඬනවලු අනාගතයේ දිසි දුවන ධාතු පරිනිර්වාණ දවසේදී. ඒ කියන්නේ ධාතුන් වහන්සේලා පිරිනවන් පාන දවසයි. ඉතින් බුදුකය සම්පූර්ණයෙන් දැවිලා අළු වෙලා අංශු මාත්‍රයක්වත් නැතුව වාෂ්ප වෙලා යන එදාට. හැබැයි තාම මේ පෘථුවි තලයේ
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සමයි මොක ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා හේතුව ඒ ධාතුන් වහන්සේ එක නමක්වත් තියෙන තුරාවට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පහළ වෙන්න බෑ බලය වැඩි නිසා ඒ නිසා ඒවා අතුරුදහන් විය යුතුයි තව පසේ බුදු කෙනෙක් ලොවට පහළ වෙන්න සහ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වෙන්න එහෙනම් අවසාන පරිනිර්වාණයකුත් තියෙනවා ඒ තමයි ධාතු ඊට කලින් අපි තව තවත් මේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා දැන් මේ ආරණ්‍යත් වැඩ ඉන්න තව තැන් වල ඉන්නවා ඒ තැන් වල ගිහිල්ලා වන්දනා කරලා පූජා කරලා ඔබට පුළුවන් නම් ගෙදරදී ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේටම කරන පූජාවක් විදිහට පැන් ටිකක් පූජා කරන්න මල් ටිකක් පූජා කරගන්න බුද්ධ පූජාව පවත්වන්න ඉතින් අපි ඒ විදිහෙන් පින් කරගමු එසේ පින් කරලා හෝ කවදා නමුත් අපටත් බුදුරජාණන් වහන්සේ වැඩම කළ ඒ අමා නිවනට යාගන්න ගමන් කරගන්න නිවණින් සැනසෙන ලැබේවා කියලා මෙතෙක් ගුණ සිහි කිරීමෙන් බුද්ධ පරිනිර්වාණය සිහි කරගෙන ශ්‍රවණී කිරීම රැස් කරගත් සියලු පුණ්‍ය බලයෙන් අපටත් සසර ගමනේ මෙවැනි අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේලා ළඟින් ඇසුරු කරගන්න වාසනාව ලැබේවා ඒව බුදු බව පතමින් ගමන් කරන බෝසත්තුතුමන් ඇසුරු කරමින් පාරමී පුරන්න ලැබේවා එවැනි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා බෝසත් කල්යාණ මිත්‍ර දෙවමපියන් ඇසුරු කරමින් නිවන් මඟ පාරමී පුරා අපටත් සුවසේම නිවණින් සැනසෙන්න මේ පිනත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ අප්‍රමාණ අනන්ත ධර්ම දාන පිනක් සිදු කරගත් ධර්ම ශ්‍රවණය කළා. එහි විශේෂ කොටස අපි අනුමෝදන් කරන අපගේ අස්මදාචාර්ය ආචාර්යත් මහන්සී වන